නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ ඛතම් පනයියේ සක්කාය දිට්ඨි හෝති උදාවුසෝ විසාක අසුතවතෝ අසුතවා පුතු ජනෝ අරියානං අදස්සා විහරිය ධම්මේ අපෝ විදෝ අරිය ධම්මේ අවිනීතෝ සප්පුරිසානං අදස්සා විසප්පුරිස ධම්මේ අවිනීතෝ සප්පුරිස ධම්මේ අපෝ විදෝ වේදනා අත්තනෝ සමනුපස්සති වේදනා වන්තං වා අත්තානං අත්තනි වා වේදනං වේදනාය වා අත්තානං සමනුපස්සති කෞරණීය ස්වාමීන් වහන්සේ සද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි මේ නිස්සරණේ චාරිත්‍රාක් විදිහට හැම බ්‍රහස්පති දවසම මේ විපස්සනා ධර්ම දේශනාවකට කාලය ගන්නවා. ඉතින් මේ විපස්සනා ධර්ම දේශනාවත් අපි දේශනා මාලාවක් විදිහට සර්වඥන් වහන්සේගේ සූත්‍ර දේශනාවක් විදිහට කරගෙන ඒ අනුව ක්‍රමයෙන් විස්තර කරගෙන විස්තු කරගෙන පවත්වන එකයි කරන්නේ. ඉතින් මේ දවස්වල බ්‍රහස්පති ධර්ම දේශනාව සඳහා දේශනා වලියට දේශනා මාලාවට මාතෘකාව වශයෙන් තියාගෙන ඉන්නේ කොහොම වටිනා සූත්‍රයක් වෙන චුල්ල වේදල්ල සූත්‍රයයි. මේක සර්වඥ භාෂිත ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ මජ්ඣිම නිකායේ 350 සඳහා මේකෙදී බොහොම වටිනා එවනත රසවත් සිද්ධි බහුල පසුබිමක් උප්පත්තිය තියෙන්නේ. කලින් විවාහක හිටපු ධම්මදින්නා සහ විසාක කියන දෙපළ අතරින් විසාකතුමා තමට තියෙන ඒ බටහිර ඉන්දීය සමාජයේ තියෙන විවෘත තත්ත්වය මත නිතර නිවසෙන් එළියට බැහැරට යමින් සර්වජන් වහන්සේ ඇසුරු කරමින් පළවෙනි දෙවෙනි තුන්වෙනි මාර්ග ඥාන ලබාගත්ත ආර්ය ගෘහස්ථයෙක් බවට පත් වුණා. පත් වුණාට පස්සේ ඒ මට්ටමේදී එතුමාට තේරෙනවා තවදුරටත් මේක ඇදගෙන යන්න බෑ, බොහොම වෙහෙසකරයි. ඒ නිසා තමන්ගේ පැරණි අඹුවට ධම්මදින්නාට සඳහන් කරනවා මේ වස්තු බාර ගන්න කැමති තන්තාව ස්වාමීන් වහන්සේ එක්ක ගෘහ ජීවිතය ගත කරන්න මට විවේක වෙන්න ඕනේ. ඒක එතෙන්දී කිසිවක් නොදන්නා හිටපු ධම්මදින්නාව පෙර පාරමිතා ශක්තියෙම කියනවා මටත් ඒක බැරිද කියලා. ඉතින් විශාකතුමා පෙන්ලා දෙනවා මේක අමාරු ඉන්දිය සමාජයේ එහෙම කාන්තාවකට ඒ වගේ මිනිස්සුයි ජීවිතයක් ගත කරන එක එහෙම නැත්නම් භ්‍රමචාරි ජීවිතයක් ගත කරන එක අමාරුයි. නමුත් ධම්මදින්නාවකේ තියෙන අර නිවැරදි එල්ලේ නිසා, නිරවුල් භාවයේ නිසා අන්තිමට වගකීමෙන් කටයුතු කරනවා නම් කරමු කියලා දෙන්නම දොර දන් දීලා වස්සු ඔක්කොම මේ භ්‍රමචාරි ජීවිතේ පෙළඹෙන ධම්මදිනා කෙලින්ම පැවිදි. නැත්තම් භික්ෂුණියව පස්සෙට ගිහිල්ලා භික්ෂුණි පැවිදි ලබා ගන්න. ලබාගෙන දුර බැහැර පළාතකට ගිහිල්ලා බණ භාවනා කරලා විශාකතුමත් ඉක්මවලා දෙපැත්තකින් ඉක්මවනවා. එකක් විශාක අනාගාමී වුණත් තාම උපාසක කෙනෙක් විදිහට ඉන්නේ. නැත්තම් ආරාමිකයේ උපාසක කෙනෙක්. විශා ධම්මදිනාව පැවිදි භික්ෂුණියක් වෙනවා රහත්. නමුත්තර ඉදා පැවතිච්ච මචිමතාන්තරවල වෙනස නිසා ගෑනු මොලේ හැදිමිටේදික කියන කතාව නිසා විශාකතුමාට පැරණි තිබුණු සම්බන්ධතාවයක් නිසා කල්සකයක් පහනවා මේ ධම්මදින්නාව ඇත්තට ග්‍රීගය හැර යෑමේ පැවිතිවීමේ අදහස මත්තකක් ප්‍රාප්ත කරගත්තද. කොහොම හරි ධම්මදින්නාව රහත් බව ප්‍රකාශ කිරීම සඳහා වගේ අදහසකින් සර්වචනාංශයේ දක්ෂින්ට ශවත්තුරට නැවත පැමිණියාට පස්සේ විසාකතුමා ගිහිල්ලා වන්දනා කරලා ප්‍රශ්න කරනවා අවබෝධය කොහොමද කියලා බලන්න. ඉතින් මේ ප්‍රශ්න කරන්නේ සාමාන්‍යයෙන් පැවිදි වෙන්න ඉස්සර වෙලා ගෙදර දොරේ කෑම බීම දුම් දුම් දේශපාලන ආර්ථික ප්‍රශ්න නෙවෙයි, කෙලින්ම භාවනාවට සම්බන්ධ එහෙම නැත්නම් ශාසනයේ අභ්‍යන්තර සාසනයේ සීල සමාධි ප්‍රඥාවල ප්‍රඥාගෝචර ප්‍රශ්න වගේක් අහන. ඇහුවට පස්සේ ධම්ම දිනා බොහෝම ලස්සනට විසඳන කොට තේරෙන පටන් අර ගන්නවා
ඒ දෙන්නගේ තිබුණ සැකේ හෝ ඒ දෙන්නගේ තියෙන ඒ ඥාන හෝ එතන සංගේ තිසිච්ච සිද්ධිය ඒ දෙන්නගේ ගුණ ප්‍රකාශ කිරීම කොහොක වෙතත් අපට ලොකු ලාභයක් තියෙනවා. ඒ මොකද හොඳට දැනුම් ඇතිවන් ඇතු ප්‍රශ්නයක් අහපම ඒකට දැනුම් තේරුම් ඇතු උත්තරයක් දීපුවාම ඒ ප්‍රශ්නේ හෝ උත්තරේ කාලයට අහු වෙන්නේ නැහැ, දේශයට අහු වෙන්නේ නැහැ. එවැනි ප්‍රශ්න කාය සහ දේශය කියන දේවල් ඉක්මවන ඕනම තැනක ඕනම කෙනෙකුට ඕනම කාලෙක ගෝචර වෙනවා. හැබැයි ප්‍රඥාවයි. හැබැයි ඒකට අප කැප වෙච්ච අත්තක්. ඉතින් මෙන්න මේ ප්‍රශ්න පිළිතුරු සංග්‍රහවට තමයි චුල්ල වේදල සූත්‍රය කියලා කියන්නේ. පස්සේ ධම්මදිනාය ඔක්කොම උත්තර දුන්නාට පස්සේ විශාකතුමා ඉක්තුති කරලා පස්සේ ධම්මදිනා කියනවා මගේ උත්තරේ බාර ගන්න බෑ. සර්වචනන්ත වැඩ ඉනවා ගිහිල්ලා අහලා ගලපන්නේ. ඉන් ගලපුවාට පස්සේ සර්වචනන්ත කියනවා උසාවත ඔබ මගෙන් ওই ප්‍රශ්න වුණා මමත් දෙන්නේ උත්තරේමයි. ධම්මදිනාව බහුසුතයි ධම්මදිනාව ඥානවන්තයි. ධම්මදිනාව ඒ වෙලාවට ස්ථානෝචිත ප්‍රඥාවෙන් උත්තර දෙන්න ගන්නවා කියන එක සර්වඥ භාජිතයක් බවට පත් කරනවා. ඉතින් ඒකෙදී මුලින් මුලින් චතුරාර්ය සත්‍ය පිළිබඳව අහලා දැන් විශාකතුම අහනවා කතංච පනයියේ සක්කාය දිට්ඨි හොති. මේ සක්කාය දිට්ඨිය කෙලෙසද වෙන්නේ කොහොමද හටගන්නේ කියලා. ඉතින් ඒකෙදී ගිය සත්‍ය අපි ගත්තේ රූපස්කන්ධය සම්බන්ධ කරගෙන සක්කාය දිට්ඨිය ඇති වෙන ආකාරය, ඒ වගේම සක්කාය දිට්ඨිය නැති කිරීමට ඒකම කන පිට හරවන එකයි තියෙන්නේ. ඒ නිසා සක්කාය දිට්ඨිය ඇති වෙන්න යම් ආකාරයකට රූපස්කන්ධයක් වටලව වටහ ගැනීම අවශ්‍ය වෙනවද? එයා සමානවම සක්කාය දිට්ඨිය නැති කිරීමට රූපස්කන්ධය අවශ්‍යමයි. ඒ වගේ මේ පටලවාගත් ආකාරය දැන ගැනීමමයි අවශ්‍ය කරන්නේ. මම පටලවාගෙන නැහැයි කියනවනම් ඉතින් සනිබ කරන්න බැරි ලයක්. නැත්තම් මේ පටලවාගත් දේ ආඩම්බර වෙනවනම් ඒත් ඒ වගේ පිළියම් කරගන්න බැරි වෙනවා. මේ පටලවා ගැනීම බව තේරුම් ගත්තා නම් අපි වේදා හම්බ වුණා. පටලවා ගැනීම බව තේරුම් ගන්න මේ ගැළවීමට කටයුතු කරනවා නම් යෝගාවචරයක් වෙනවා. ඒක නිසා මේ මූල ධර්මානුකූලව මේ ප්‍රශ්නෙට ලං වෙන කෙනා පොඩිම්ම කියනවා එක්කම මට සක්කාය දිට්ඨිය නෑ නැත්තම් මට මේ පටලවි නෑ කියලා. ඒක ඒක ධනිප කරන්න පුළුවන් ලේටන්නේ. එතකොට ඔලොමල කෙනාට කවදාකවත් මේ ශාසනයේ දැස ගැනීමක් ඇති කර ගන්න අමාරුයි. එනිසා අපි උත්සාහ කරන්නේ ඇත්ත වශයෙන්ම කියනවා විපස්සනා භාවනාව උත්සාහ කරන්නේ අපේ කියන මේ පටලවි ටිකේ හේන් කර ගන්න. මේ තැන පටලවිලා ඉන්නවයි කියලා එහෙම නැත්නම් අපේ තියෙන කෙලස් ටික එහෙම නැත්නම් අපේ තියෙන අවිද්‍යාව මොහේ එලි කරගන්න. ඉතින් එවැනි හෙලිදරව්වකට එවැනි දෙයකට පෙළඹෙන්නත් සෑහෙන නිහතමානිකමක්, සෑහෙන සක්කාය දිට්ඨියක්, සෑහෙන පෙරදක්මක්, සෑහෙන යෝනිසුමංචකාරයක් අවශ්‍යයි. ඒ වුණාට ඒක ඒ බොහොම මේ තිත බේතපුනා වගේ වැඩක්. අන්නේ චිත්ත වේත ඊගාට බොන එකත් ඊට පස්සේ වීපු හැම කෙනාටම ප්‍රතිඵල හම්බ වෙනවද කියන එක වෙන ප්‍රශ්නයක්. මේ ප්‍රතිඵල දැකටක් ඉදිරියට යනවයි කියන කොටත් ගඟ දිගේ ඉහළට පිටිලක් පිටන. මොකද මුළු සංසාරේ මුළු මේ මානව ප්‍රජාවම පහළටයි ගලන. ඒ පහළට ගන ලෝකේ අපි බිහි වෙලා කොහොමද මේ ඉහළට පීනන්න ඕනෑ කියන අදහස එන්නේ? ඉතින් ඒ පහළට ගලන නැත්නම් කැලේ කඩාගෙන දුවන වල් සත්තු වගේ ඉන්න ලෝකෙක අනිත් පැත්තට හැරෙනවා කියන එක ඒක සර්වචනාංශය දක්වන හැබෑම වෙනසේ තමයි කියන්නේ. අන්නේ අනිත් පැත්තට හැරෙනවා නැත්නම් මේක මම හොයාගන්න ඕනේ. මම ගඟ දිග පිට උඩට පිනවනත් මම පිනන්න ඕනෑ කියලා. අපි එක එකනා මේ තීන්දුව ගත්තේ තනි තනිවම තැන් තැන් වල කිනිකාර සවාදී. බුදුජානන් වහන්සේ කියන තරම් ධර්මේදී පුලුල් දක්ම බලන කෙනාගේ අගයන් හැටියට බලනකොට අපේ ජීවිතයේ තියෙන වැදගත්මම ඉතාමත්ම වටිනා වෙනස තමයි, වෙනස කියන්නේ පරිවර්තනය තමයි, අපි තනි තනිවම මේ ගත්ත තීන්දුව. එනිසායි අපි අධික වහලයක් අතට ගන්නෙ. එනිසායි අපි එකම ධර්මයකට එකතු වෙන්නේ. ඒක නිසායි අපට මේ කැපකිරීමක් කරන්න පුළුවන් වෙලා තියෙන්නේ. අද අපි මේ
වෙහෙසෙන්නේ, එහෙම නැත්නම් අපි මේ තටමන්නේ මේක ඉක්මන් කරන්න. ඒක අම්මු තකතිය. ඒක අම්මු මෝඩකම. ඒක නෙමෙයි වැදගත් වෙන්නේ. අපි මෙතෙන්ද මේ වෙනකොට ආපු. එතකොට අපිට දැනට යන සතුටේ. ඉතින් එහෙම නැතුව මේ තාම ප්‍රතිඵලමදී අරේ යන්නවා මේ යන්නවා කියලා දඟලන්න පටන් අරගත්තොත් වෙන්නේ කවදාවත් සම්පූර්ණ කරන්න බැරි ගුණවත්ක බොන්නා වගේ වැඩ. ඒ නිසා වැද්දගත්මම වෙනස තමයි අපි තනි තනියම මුළු ගැනිලා වෙන වෙනම දුක් විඳලා වෙන වෙනම සංවේගය පහල කරගෙන මේ පැත්තට යන්න ඕන කියලා. ඉතින් ඊට පස්සේ අපේ අතුවාව අපේ නැත්නම් ධර්මඥානස්කේ පෙළදහම් එනනම් කල්යාණ මිත්‍ර ආශ්‍රය ආදී විවිධාකාර පැතුලින් අපට තියෙනවා ක්‍රමසහ විදි. මේ අපි අනිත් පැත්ත හරවා ගත්ත ගැම්ම අඛණ්ඩව අතරමඟ නතර නොකර කරගෙන යන්න. මේක බොහොම සන්තෝෂම කරන්න. මේක බොහොම පිරිච්ච තාරින් කරන්න. මේක බොහොම විනෝදාංශයක් වගේ කරන්න. මේකට දැඩි ආයාස ගන්න ගත්තොත් අපි හුඟක් වෙලාට අත්ති කියලා මතාන් යෝගයට වැටෙනවා. ගොංගක්ම ජාලුවට ගත්තොත් කාමසුකල්ලි කාණියෝකට වැඩෙනවා. ඒ නිසා අපි අර අන්තිම ප්‍රතිපදාවේ මේක ලියනකොට වැදගත්ම දේ තමයි තම තමන්ගේ මෝඩකම තම තමන්ගේ අවිද්‍යාව ප්‍රමාණ කරගැනින්ද අපේ කල්යාණ මිත්‍ර අපිට ඉන්නේ ඒකටයි. අපිට ධර්ම ආදාසය අපිට පිහිට වෙන්නේ ඒකටයි. ඒ වගේම අපි උත්සාහ කරන්නේ නිතරම යටහත් පහත් වෙනු පැතුම් අවතුම් පැතුම් ඇතුව මොකද මේ ඔලමලකම තිබ්බොත් අපිට අපේ වැරදි දැක ගන්න හම්බ වෙන්නේ අනු විශේෂටපත් වෙනවා. අපි නිතරම තමන්ගේ තියෙන මේ අඩුපාඩු ටික දැකගෙන අනුන්ගෙන් අපිට නිතරම අවවාද අනුශාසනා ලැබෙන තැනක හිටියොත් අපි වැඩෙන ගහක් වගේ. ඒක තමයි සර්වඥාන්සේ රාහුල පුංචාමතුරන්ට හැමදාම කිව්වේ සැලිමත් වතගා අතු ගාලා වැලිජෝතක් උඩ අරගෙන උඩ දාලා මට අද දවසේ මේ වැලියට ගාණි උපදෙස් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්න ඉච්චයි බුදුහාමුදුරන්ට තමන්ගේ ලේ අවුරුදු පුත්‍රයාට ජාතක පුතාට දෙන්න තියෙන ලොකුම අවවාද. ඉතින් ඒ විදිහට බලනකොට අපි කටලා වෙන සක්කායදිටි ඇති කරන ක්‍රම පහක් සර්වචනන්සේ දේශනා කරන පංචස්කන්ධ විග්‍රහය. මේ පංචස්කන්ධ විග්‍රහයේ අපිට සාමාන්‍යයෙන් කොයි කෙනත් වගේ දන්න මේ රූප ස්කන්ධ, වේදනා ස්කන්ධ, සංඥා ස්කන්ධ, සංස්කාර ස්කන්ධ, විඤ්ඤාණ ස්කන්ධ කියනකොට මේ ඉදිරිපත් කිරීම ඉදිරිපත් කරන්නේ සර්වඥාන්සේ රූප ස්කන්ධය අවබෝධ කරගන්න දීසි එක ගොරෝසු එක ප්‍රමාණ කරන්න පුළුවන්. ඒ නිසා රූප ස්කන්ධය ඉස්සරහින් කියනවා. ඒ වගේ විතරක් නෙවෙයි ඒ රූප ස්කන්ධය ඇතුලේ තියෙන පට වියපෝ තේජෝ වායෝ කියන කඩාවැදල පෙන්නන්නේ විශේෂ කරලා පෙන්නන්නේ ඔක්කොම එක මල්ලේ දාලා රූප ස්කන්ධය. ඊට පස්සේ මේ නාමස්කන්ධය තේරුම් ගන්න අමාරු නිසා කිසියුම් නිසා සංඛීර නිසා සර්වඥාසික හතර කඩලා පෙන්නනවා. වේදනා, සංඥා, සංස්කාර, විඥාන නැත්තම් කියනවා නම් චිත්ත චෛතසික ධර්ම. ඒක විඥාන කියලා කියන්නේ චිත්ත කියලා අපි හඳුනගන්න නාම ධර්මයයි වේදනා සංඥා සංස්කාර කියලා කියන්නේ අනිකුත් චෛතසික ටික. එතකොට රූප, චිත්ත, චෛතසික මේක තමයි අපි අවිද්‍යාවට හේතු වෙන්නේ. එහෙම නැත්නම් දුකට හේතු වෙන්නේ, අනිත්‍යත්වයට හේතු වෙන්නේ, ආත්ම හෝ අනාත්ම වශයෙන් බාරගන්නේ මේ පහයි. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා මෙන්න මෙව්වා පිළිබඳ පටලවල වටහගෙන. මෙව්වා පිළිබඳව මෝහ අන්ධකාරය. මෙන්න මෙච්චරක් තියෙනවා කියලා අපිට තේරෙන්නේ හරියන වෙලාවට නෙවෙයි වර්ධින වෙලාවට. මේ සාමාන්‍ය සම්මතියක හැටියට බලනකොට අපිට පටලැවෙන වෙලාවයි. අපි අපිට වරදින වෙලාව, අපිට අතපසු වෙන වෙලාවල්. අපි නිදමකරි හැප්පෙන වෙලාව. ඉතින් හැප්පෙන වෙලාවල් අපි හැඟුම් උදාහරින්න ගත්තොත් ප්‍රතික්‍රියා කරන්න පටන් අරගත්තොත් ඒක පරාදයක්, ඒක අකුසලයක්, ඒක පරණ කර්මයක් කියලා අපිට කවදාකවත් ඒකේ සාධනීය පැත්ත බලන්න. ඒ නිසා අපිට සිද්ධ වෙනවා අපි රූපස්කන්ධයේ වශයෙන් මේ කයත් එක්ක වැඩ කරනකොට ඒකේ මේ පඨවි ආපෝ තේජෝ වායෝ නැත්තම් කේසාලෝ මනකා දන්ත වශයෙන් මේ කියන දේවල් නිතරම යම් යම් දේවල් එක බාහිර දේවල් එක ගැටනකොට විවිධාකාර හැපීම් ඇති වෙනවා. එකක් තවයක් ගැටනකොට අලුත් දෙයක් නිපදෙනවා. අන්නේ නිපදවන වැඩපිළිවෙලෙහි අපි කොටසක් හොඳයි කියලා කොටසක් නරකයි කියලා ගත්තොත් කවදාකවත්
ඇති හැටි දැක ගන්න හම්බෙන්නේ සියල්ලම දිහා මදහත් හිතින් රූප ධර්ම විශ්ේ බාහිර අභ්‍යන්තර රූප ධර්ම විශ්ේ බලන්න පුළුවන් නම් ඒක ධක්කාජිත්‍ය අයින් කරනවා අපි මේ මමයේ කියා ගන්න ආජ්ජත් වශයෙන් ගන්නා මේ රූප කොටස් බාහිර වශයෙන් මම්ම බාහිර කියා ගන්නා රූප කොටස් එක ගැටීම නිසා ඇති වෙන මේ දේවල් මේක සුභයි මේක අසුභයි මේක සදාචාරයි මේක සදාචාර නැ මේක හරි මේක වැරදි මේක ධාර්මිකයි අර අධාර්මිකයි කියලා තෝරන්න පටන් අරගත්තොත් අපි කවදාකවත් අපේ මේ පටු චීරයෙන් එළියට යන්නේ නැහැ. අපි හැමදාම පටන් ගන්න ගන්න තමයි. අපි ගත්ත අගයන් ආඩම්බරයන් වල හිර වෙලා හිටි. ඉතින් අන්නේ ඒක කඩන්නයි මේ විපස්සනා වෙදී ප්‍රධාන වශයෙන්ම ඒ අපි එක එක දේවල් එක එක ආකාරවලට අල්ලගෙන එක එක විදිහට සම්පත් කරන එක එක විදිහට වැඳ වැඳ ඉන්න. අන්නේ වෙනඳ පුරුල් පෘතුල අවබෝධයක් ලබා ගැනීමයි ඔය සම්මා කියන වචනේ සඳහන් කරන සම්මා දිට්ඨිය කියන පුතුල අවබෝධය යහ භාවෝධය පළල් අවබෝධය. ඉතින් අපි ගිය සුමානේ මේ හම්බෙච්ච අවස්ථාවේදී රූපස්කන්ධය පිළිබඳව සක්කාය දිට්ඨිය ඇතිවිය හැකි ආකාරත් ඒක ඒ වශයෙන් දැන ගැනීමෙන්ම රූපය හරහම මේ අපි අදබෙන්ද තමයි රූපය හරහම සක්කාය දිට්ඨිය නැති කරන කතාව. ඒකම ප්‍රශ්න සක්කාය දිට්ඨිය වෙනඳ එකම ප්‍රශ්න සම්මුතිනාගේ පිළිතුරු. පහක් ලැබෙනවා අද අපි ගන්න හදන්නේ මේ වේදනා ස්කන්ධය සම්බන්ධ කරගෙන කොහොමදයි මේ සක්කාය දිට්ඨිය තිබෙන්නේ කොහොමදයි මේ ඒක අවබෝධ කිරීමෙන් සක්කාය දිට්ඨිය නැති කරන්නේ. ඉතින් අද වෙනස තියෙන්නේ එදා අපි රූප ධර්මයක් ගැන කතා කරා අද නාම ධර්මයක් ගැන කතා කරනවා. ඒ නාම ධර්ම වලින් පහෙන් වේදනා සංඥා සංස්කාර විඥාන වශයෙන් අපි නම් කරලා තියෙන මේ පහෙන් රූපයේ යම්තාක් ආධුනිකයට ගුරුසුව වටහා ගන්න පුළුවන්ද නාම රූප දෙකෙන්? ඒ වගේ තමයි නාම ධර්ම වලින් වේදනා සංඥා සංස්කාර කියනකොට ගුරුසුම දෙය තමයි වේදනා. වේදනා අවබෝධ කෙරුවට පස්සේ තමයි සංඥා අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ ක්‍රමිකව කතා කරනකොට අනුභූති වැඩ පිළිවෙලින්. එහෙම නැත්නම් සංස්කාර පිළිවෙලව අන්තිමට තමයි විඥාන අවබෝධ කරන්න පුළුවන් වෙන්නේ. ඒ සාමාන්‍ය දර්ශනය අනුව සමහර විට පුළුවන් අදිශී අනිත් පැත්තට යන නිසා රූපස්කන්ධයේ පරිචය රූපස්කන්ධයේ යම් සමාහිතකමක් යම් සමාධියක් සති සමාධියක් ඇති කෙනාට තමයි මේ වේදනාස්කන්ධයට බැස ගැනීමේ සුදුසුකම් ලැබෙන්නේ. ඉනිසා වේදනාස්කන්ධය ගැන කතා කරනකොට රූපස්කන්ධය ගැන කතා කරලා වේදනාස්කන්ධය ගැන කතා කරනවා. කෙසේ නමුත් මේ විදිහට බැස ගැනීමේ ක්‍රමයක් තිබුණාට අනුකූප ක්‍රියාවක් තිබුණාට වේදනාස්කන්ධය පමණක්ම සීමා කරගෙන අපි සංසාරයට බැඳෙන්නත් පුළුවන්. වේදනාස්කන්ධයේ පමණක්ම අවබෝධ කිරීමෙන් ගැලවුම් මාර්ගය ලබන්නත් පුළුවන්. ඒක සතිපට්ඨාන සූත්‍ර ගැන හදාාරනකොට නැත්නම් සතිපට්ඨාන සම්බන්ධව කතා කරනකොට සර්වඥාන්සේගේ දේශනාවක් තියෙනවා කායානුපස්සනාව පමණක්ම දැන රූපස්කන්ධ රූපකර්මස්කන්ධ පමණක්ම දැනගෙන උනා සෝවන්න වෙන්න පුළුවන්. ඒක සක්කායචිත්තය කරන්නේ. ඒ වගේම වේදනානුපස්සනාව පමණක්ම දැන ගන්න. කායනුපස්සන හරහ නොගින් වගේ නිකන් කියනවා. සක්කායචිත්තය කරන්නේ. නැත්තම් සෝවන්න වෙන්න පුළුවන්. චිත්තානුපස්සනාව පමණක් දැනගෙන ධම්මානුපස්සනාව පමණක් දැනගෙන පළවෙනි මාර්ග ඥානය ලබන්න. එතකොට අර ක්‍රමික ආනුපුබ්බේ වැඩ පිළිවෙලට පටහැනි රැඩිකල් වාදිකුත් තියෙනවා. විප්ලවීය ප්‍රකාශයකුත් තියෙනවා. ඉතින් ඒකට හේතුව ඒ කියන්නේ සමාලාට ගියාත්මවල එහෙම නැත්නම් ඊට කලින් අර මුල් මුල් දේවා පිළිබඳව සෑහෙන පරිචයක් ඇතිව තියෙන කෙනෙක් වෙන්න පුළුවන්. ඒක නා අනිකක් ඒ වගේ මුල් මුල් දේවල් අත ගන්න එච්චර පෙළඹෙන්නේ නැහැ. අර තේරෙනවා මේ හැටි මට තේරෙනවායි කියලා. අයෝ අල්ලගත්තකම පොඩි වයිබර් කරන්න පුළුවන්. ඊට පස්සේ වෙනකලා අදාළ වේදනාස්කන්ධය හෝ චිත්තා වේදනාපස්සන හෝ සුඛාපස්සන ධර්මානුපස්සන අල්ලගෙන කොට වෙන්න පුළුවන්. නමුත් ඒ සතිපට්ඨාන සම්බන්ධයේ ප්‍රකාශයම සඳහන් කරන මොහොත රහත් වෙන්න නම් හතර මොහොත. කායනුපස්සන වේදනානුපස්සන චිත්තානුපස්සන ධර්මානුපස්සන. මේ පංචස්කන්ධ ක්‍රමයේ ගන්නකොට කායනුපස්සනාව කියන එක රූපස්කන්ධය වශයෙන් වේදනාස්කන්ධය වේදනානුපස්සන වේදනාස්කන්ධය වශයෙන් සමාන්තර ගතියක් තියෙනවා. ඒ නිසා වේදනානුපස්සන වෙනුත් පටන් අරගෙන සමහර විටක ඒ තරුවචනංශේ
සතිපට්ඨාන සූත්‍රය සම්බන්ධ දේශනා කළා වගේ කෙනෙකුට මේ පළවෙනි මාර්ග ඥානයේ විශේෂම සක්කාය දිට්ඨිය නැති කෙනෙකුට හැකියාව තියෙනවා. ඒ නිසා ඒ ක්‍රම යම් කිසි කෙනෙක් කරන වේදනාවක් පසු පමනක් ඉන්නකත් ඇති කියලා බැහැර කරන්න බෑ. නමුත් පිළිසකට කියනකොට අපි හැම වෙලාවෙම කියන ක්‍රමයට යන්නේ කියලා කායන පස්සන වේදනා පස්සන ක්‍රමයට උපස්කන්ධ වේදනා සම්බන්ධ විදියට එතකොට සංකෘතයත් වෙන කින ඉඩාරු. ඉතින් නිසා අපි ගිය සමානේ මේ වේදනා රූපස්කන්ධය පිළිබඳ කතා කරා කියන පදනමින් ඉඳගෙන අද වේදනා උපස්මාවට ධම්මපින්නාත වෙනාසිකේ පෙළගැස්වීම යන ඉදිරිපත් වුණොත් ඒ අසුතවත් පු탁ඥයා අසුවිරු ඥාන නැති බෞසුත නැති තාම ආධ්‍යාත්මයක් ගැන එහෙම නැත්නම් අතුලාන්තයක් ගැන පරලෝකයක් ගැන නොහිතන ආම ලෝකේ ගත කරන පු탁ඥයා ආර්යයන් වහන්සේලා දැකලා නැහැ ආර්ය ධර්මයේ හැසිරලා නැහැ ආර්ය ධර්මයේ දක්ෂ නැහැ සත්පුරුෂයන් වහන්සේලා දැකලා නැහැ සත්පුරුෂ ධර්මයේ දක්ෂ නැහැ සත්පුරුෂ ධර්මයේ හැසිරලා නැත්නම් ඒකිනා මේ වේදනාව සම්බන්ධව වේදනා අත්තන සමනපස වේදනාවමයි ආත්මේ තියෙන්නේ ආත්මය ඇත්තන වේදනාව තියෙන මේ විදිහට දෙක එකක් කරලා සලකන ඉතින් ඒක සාමාන්‍යයෙන් ලෝකයේ තියෙන ස්වභාවයේ අපේ තියෙන වින්දන වේද කියන දැනුමට අපි හුඟක් වෙලාවකට මේ වේදනාව තමයි ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කියන්නේ යමක් ප්‍රත්‍යක්ෂ කරනවා කියන වින්දිනවා අත්දකින්නවා කියන්නේ ඒ අත්දකින්නකොට තමක් යමක් විඳින්න පුළුවන් කෙනා ළඟ ආත්මයක් තියෙනවා ආත්මයක් තියෙන තැන්වල විඳීමේ වින්දනය කිරීමේ හැකියාව තියෙනවා ඒ නිසා ඒ වින්දනය කියන තැන්වල ආත්මය තියෙනවා කියන මේ දෙක එකට ගන්න ගතියක් සඳහන් කරලා කියනවා ඒ නිසා යමක් විඳිනවාද ඒක ආත්මයයි යමක් ආත්මයද ඒක විඳින ගතිය තියෙනවා ඒ නිසා ගහකට ගලකට අපි කියනවා අවිඥානිකයි කියලා මොකද ඒකට විඳින්න බෑ ඉතින් මේක මේ සදාචාරය ගැන කතා කරනකොට හැසිරීම විද්‍යාව ගැන කතා කරනකොට අනිවාර්යයි පණ තියෙන කෙනා විඳින පණ නැති කෙනා විඳින්නේ නැහැ නමුත් ඒක අනිත් පැත්තක් තියෙනවා දැක්කේ පින්න YouTube දැකිය YouTube data YouTube මොළ ධර්ම වාසෙන් අනිත් පැත්තක් තියෙනවා අපි කියනවා නම් හැසිරීම රටාවක් තියෙන්නේ ආත්මයක් ඇත්තන විඥානයක් ඇත්තන පමණයි කියලා ඒක බොරු වෙනවා අපි සවිඥානික වේවා අවිඥානික වේවා මොනම අංශුවක් කඩාන කඩාන ගියත් ඒකේ අන්තිමට ඉලෙක්ට්‍රෝන ප්‍රෝටෝන ට කියන්නේ ඉලෙක්ට්‍රෝන කියන අනිවාර්යම ඉලෙක්ට්‍රෝන ට ආවේනිකව හැසිරීම රටාව ප්‍රෝටෝන එකට ගියාම ප්‍රෝටෝන කියන එකට ආවේනික හැසිරීම රටාව පොසිට්‍රෝනයක් ගත්තත් ක්වක් එකක් ගත්තත් මොන පාටිකල් එකක් ගත්තත් ඒක හඳුනාගන්නේ එයා අම්මා මුත්තා කිව්වත් ඒ හැසිරීම රටාවෙන් වෙනස් වෙනවා නමුත් ඒවා ආත්මයි ඒවා ඉස්තු නියාමයට වැඩ කරා චිත්ත නියාමයක් නැහැ මේ දෙක තමයි අන්ත දෙකට ගන්න කෙනෙක් කියනවා ආත්මය තුන ආත්මය තියෙන කෙනා පරිසරයට හැඩ ගැහෙනවා ප්‍රතික්‍රියා කරනවා ස්වභාවික වර්ණයට ලක් වෙනවා බෝ කරනවා නානා ප්‍රකාර හැසිරීම තවත් තියෙනවා නමුත් අන්තිම කුඩ අංශුවට කියලා භෞතික විද්‍යාව අනුව බැලුවත් පේන්න තියෙනවා ඒක ඒ තාලින්නක වූ හැසිරීම රටාවක් තියෙනවා චරිතයක් තියෙන කොට ඒ චර්චානුකූල තමයි වැඩ කරන්නේ. ඉතින් ඒ නිසා හිතනවා මේක ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් කියලා. මේක දෙයයන් ආශ්‍රය කෙනෙක් නැව්වා. ඒ නිසා දෙයයන් ආශ්‍රය හරියටම මේ ප්‍රත්‍යාරයක් ඇඳලා ප්‍රත්‍යාරයට රදලා තියෙන. ඒ නිසා මේක ඉබේ වෙන්න බෑ කියලා ඒ අර ධර්මතාවයක් බුදුහමදෝ අපිට මේ ඉත්තු නියාමයේ කියලා පෙන්වපු එක පුද්ගලවාදයකට අභිරෝපණය කෙරුවට පස්සේ තමයි ඔය සර්වබලධාරී දෙවි කෙනෙක් සර්වව්‍යාපී සර්වබලධාරී හැම කල්හි පවතින දෙවි කෙනෙක් ගැන හිතම් පෙරවීමක් කරන්න ඕනේ කොහොමද මේ ප්‍රෝටෝනයක් ප්‍රෝටෝනයක් විතර හසුරවන අඳුරා ගන්න පුළුවන්ද ඉලෙක්ට්‍රෝනයක් ඉලෙක්ට්‍රෝනයක් විතර අඳුරන හසුරවා ගන්න හැසිරෙන්නේ කොහොමද අඳුරා ගන්න පුළුවන් වෙන නිසා මේකේ මූලික සලසුමක් කාගේ හරි සලසුමක් තියෙන්න ඕනේ කියලා තමයි ඉංග්‍රීසි කියන ඉන්ටෙලිජන්ට් ඩිසයින් කියලා මේ දවස්වල හැහෙන ඇමරිකාවේ යුද්ධ කරනවා හැම ඉස්කෝලෙම උගන්වන්නේ කියලා ඉන්ටෙලිජන්ට් ඩිසයින් එකක් තියෙනවා දේනාංශ කෙනෙක් ඉන්න මොනේ නැත්තම් කොහොමද එව්වා ඒවට කවුද අණ කරේ එහෙම හැසිරෙන්නේ ඒක අනාත්ම නම් ඇයි වෙනස් වෙන්නේ නැත්තේ ඇයි පටේ පිටපණින් නැත්තේ නමුත් මේ දෙක
ඉලෙක්ට්‍රෝනික ප්‍රෝටෝන කියන අන්තිම කුඩා අංශුවට ඒකට ආවේනික හැසිරීමක් තියෙනවා යම් යම් තත්ත්වයකදී. ඊට පස්සේ ඒක දිනු වෙලා ගිහිලා අන්තිමට ප්‍රාණීක බලපත් වුණාට පස්සේ ඒ හැසිරීම විවිධාංගීකරණ වෙලා තියෙනවා ස්වභාවික වර්ණණයට යනවා. අහන්න ওই තැන්වලදී තියාගෙන හිටපු ඒ ආවාර ඒ තිබිච්ච කොටස් කළ තිබුණ දේවල් පහුගිය දවස්වල පසුගිය අවුරුදු 34 විද්‍යානුකූල නිෂ්පාදන නිසා විශාල අභියෝගයකට ලක් වුණා. ඒ මොකද ඒකොල්ල කියනවා මේ ඉලෙක්ට්‍රෝනයක් ප්‍රෝටෝනයක් වගේ දෙයක් ඉතාම කුඩා අංශුවක් ගත්තාම ඒකට හැසිරීම රටා දෙකක් තියෙනවා. අනිවාර්යයෙන්ම අත්‍යන්ත ලක්ෂණ දෙකක් තියෙනවා. එකක් ඒකේ බර, අනිත් එකේ වේගය. බර සහ වේගය කියන දෙකෙන් තමයි මේ දෙක වෙන් කරන්නේ. ඉතින් මේගොල්ල අන්තිමට චීන කණ්ණාඩි හදලා නැත්තම් අන්වීක්ෂ හදලා ඉලෙක්ට්‍රෝන මයික්‍රොස්කෝප් හදලා හොඳට බැලුවා. මේ එක එකක් එක එකක් වේග. එහි වේග අනුව ප්‍රත්‍යාරකට. එක 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 ස්කන්ධ. නමුත් හොයාන වයට යනකොට තේරුණා මේ ස්කන්ධේ සහ ප්‍රවේගය කියන මේ දෙකෙන් දෙකම එකසර බලන්න බෑ. යන්ත්‍රයේ යොමු කෙරුවොත් වේගය බලන්න කවදාකවත් ඒ අංශුවේ බර බලන්න බෑ. ඒක වේගේ යන වේගය විතරයි බලන්නේ. ඒ යන්ත්‍රය යොමු කෙරුවොත් අංශුවේ බර බලන්න වේගය බලන්න බෑ. මේක හරි විසඳන්න බැරි ප්‍රශ්නයක් ආවා. මේක විද්‍යාවෙන් විසඳන්න බෑ. බලන මිනිහා යන්ත්‍රයේ සකස් කරන සුසර කරන වේගය බලන්න. වේගය බලනකොට පස්සේ උඩ වෙන්නේ වේගය විතරයි. ඒ උට ස්කන්ධය අතරමත කරන්නේ. ස්කන්ධය බලන්න ගියාම වේගය බලන්න බෑ. අන්තිමට බලනකොට තේරුණා වැඩේට යන්න ඉස්සලා මිනිහා හිත හදාගෙන යන්නේ වේගය බලන්න. හිත හදාන කෙනාට පේන්නේ වේගය විතරම තමයි. ඌ යන්ත්‍රයේ හිතයි හදාන යන නම් ස්කන්ධය බලන්න. ස්කන්ධය හදාන ස්කන්ධය තමයි පේන නිසා බලන මොඩයාට මොඩකම තමයි පේන්නේ කියන එකයි අන්තිමට විද්‍යානුකූල නිරීක්ෂණය. මිනිහා යන්න ඉස්සලා හිත තත්ත්වගත කරගන්නවා. තත්ත්වගත කරගත්ත එක තමයි පේන්නේ. නිසා යමක් යමක් ඔබ බලනවාද බලන දේ තමයි ඔබට පේන්නේ. ඇති දේ පේන්නේ. ඇති දේ පේන අඩු ගානේ වේගය සහ ස්කන්ධය කියන දෙකම දකින්න. කල්පනා කරන්න. ඒ නිසා දැන් විද්‍යාව ඇවිල්ලා තියෙනවා තනකට එච්චර තුනී සියුම්ම වූ අංශුවක් පවා විඥානයේක ගැටීමකින් තොරව සංසිද්ධියක් වාටපත් වෙන්නේ අවබෝධ කරන්න අමාරුයි අත්දකින්න අමාරුයි කේස් එකක් වෙන්නේ. එනිසා අන්තිම රූපස්කන්ධය උනත් විඳින්නේ කවස්සයයි විඳින මිනිහගේ බලපෑම මතයි එයාගේ මානසිකත්වයේ මතයි විඳීම තීන්දුව වෙන්නේ කල්ලාතුම තීන්දුවට. මෙන්න මෙතෙන් ආවට පස්සේ අද මේ විද්‍යාවට සීමා මාර්ගතාවල් කැඩිලා ආධ්‍යාත්මික පැත්තට, භෞතික විද්‍යාව පැත්තට යන්න වෙලා තියෙනවා. අර අපි කියන හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී තමන්ට ඒකට හිත ගියා නම් ඒක සුන්දරව පේයි. එපා වුණා නම් එපා වෙලා පේයි. ඉතින් මේක ඉස්සලා කිව්වේ මම නිකන් භෞතික දේවල්. නිකන් භූත ගුඩ දේවල් එහෙමනේ විද්‍යාව කියලා කියන්නේ නැවත නැවතත් ඔප්පු කර දැක්විය හැකි නැවත නැවත පරීක්ෂාවට ලක් කිරීමෙන් එකම ප්‍රතිඵලය ලබා ගත හැකි දේවල් කියලා ඉස්ලාම් ගත්ත විද්‍යානුකූලයේ වර්ග කිරීම අද පැහැදිලිවම පේන තියෙනවා. තනි තකතිරුකමකින් තනි මෝඩකමකින් ගත දේවල් මේක ඉතාමත්ම ප්‍රකටයි. ඔය අපි රූප ගැන කතා කරපු එක වේදනා ස්කන්ධයට යනවා. නමුත් වේදනාව ලේතරම් පෙරගෙන සුළු ඕනම වේදනාව සුඛ විචිත දකින්න පුළුවන් දුක විචිත දකින්න පුළුවන්. නමුත් අපි ඉංගුව පිළිබඳව ස්ථිරසාර මේක සුඛමයි සුභමයි මංගලමයි භද්‍රමයි සදාචාරාත්මකමයි හැදියාවක් සහිතමයි කියලා සමහරක් ඒවා දාලා. සමහර දේවා අසුභයි දුකයි දුමංගලයි සදාචාර නැත්නේ මේ වේදනාව කැතයි කියලා කට කරලා. ඉතින් ওই දෙක තියෙන තාක්කල් අපිට කවදාකවත් ඒ කියන්නේ කලින් හදාගත්ත මානසිකත්වයේ කියන තාක්කල් අපිට වේදනා දිහා ස්වභාවයෙන් දකින්න බැරි කතියක් තියෙනවා. ඒ නිසා මෙතනදී වේදනාවට යනකොට රූපෝගේ නෙවෙයි සදාචාරාත්මක වටිනාකමක් තියෙන සීලයත් ඊගාවට පරිඋත්ථාන කියලා සම්බන්ධව ඉන්ද්‍රිය සංවරයට සම්බන්ධ වෙලා යන සමාධියත් ඇත්ත ඇතියටින් දකින ප්‍රඥාවත් අතර ගැටුමක් ඇති වෙන තරමටම වෙනන් සීලේ පා කියලාද කියන්නේ සදාචාරය අවශ්‍ය නැද්ද සත්‍ය දකින්නකොට කියන ප්‍රශ්න පස් දක්වම අද විශේෂ විහිදලා තියෙන නිසා ඔබ බුද්ධ ආගම ඇතුළතම මූලධර්ම වාදීන් සහ
සදාචාරවාදීන්ට කවදාකවත් විපස්සනා කරන්න බැරි තත්ත්වයකට සාප ලැබෙනවා. විපස්සනා කරන අයට හංවඩු ගහලා තියෙන ඒගොල්ල සදාචාරය ගැන සලකන්නේ නැහැ. ඒගොල්ලන්ට හැඟීමක් නැහැ, හැදියාවක් පිටවෙනවා. මොකද ඒගොල්ලෝ එක ඉක්මනට කතා කරනවා. කොයි වේදනාව ආවත් ඒක හරි වැරදි බලන්න එපා, හොඳ නරක බලන්න එපා, සුඛ දුක් වශයෙන් බලන්න එපා, වේදනා වේදනා වශයෙන් බලන්න කියනකොට සදාචාරයට පොඩක් කෙනහිල්ලක් වෙනවා. නමුත් මේ ධම්මචින්තාව වගේ නැත්නම් සර්වසන්නාන්තේ කාලේ මේ වේදනා ස්කන්ධය පිළිබඳව සංයුත දේශනාවේ සංයුත නිකායේ වේදනා ඛණ්ඩය කියලා වෙනමම පරිච්ඡේදයක් දේශනා කරලා තිනවා මේ වේදනාව විශ්පිරෙන හැටි. ඒ නිසා කියනවා මේ වේදනානුපස්සනාව කියන කොටහට එනකොට එහෙම කියලා සීලයෙන් සමාධියෙන් තහවුරුවක් මේ වෙනකොටත් ලැබලා තියෙන්න ඕනේ. එහෙම පදනමක් නැතුව හිටියොත් මේක තමම පිහියෙන් යනගත්තා වාගේ දුකටපත් වෙනවා. එතකොට හොඳ සීලක පිළිපදලා හොඳ සමාධියක් ඇතිවෙකොට මේ කායනුපස්සනා කරලා ඇතිවෙච්ච ඒ ගැම්මෙන් ඒ පරිචේ ඒ සූරකමෙන් තමයි විචරණ ප්‍රශ්නාව කියන නැත්නම් නාම ධර්ම තියා බලන්න පුළුවන් වෙන්නේ. අන්නේ බලනකොට පේනවා අපි මොන තරම් අපිම කිචිකවාගෙන hina වෙන ලෝකයක්ද මේකේ තියෙන්නේ. ඒ මොකද අද සම්පූර්ණ තාක්ෂණයත් දැනුමත් මේ සැප සොයාගෙන යන ගමනක යනවයි කියලා කියන්නේ අනිවාර්යයෙන්ම වේදනාවේ තුනෙන් එකක් පමණක් ඉල්ල දුක නැති කරන්න උත්සාහ මේ තියෙන අමනකම නිසා මේ සැපට ඇති තද බල ආසාව සැප සාධනයේ තියෙන අත්නෝමතික ගතිය නිසා දුකට ද්වේෂ කරන නිසා මනුස්සයාට අදුක්කම සුඛ කියන මාතෘකාව අමතක වෙනවා. සැප දුක දෙක අතරමැදි අවස්ථාව කියන එක මනුස්ස මනසට දැන් ගෝචර වෙන්නේ. ඒක গুপ্ত දෙයක් විදිහට ගෝචර වෙනවා. ඒක දැකගත්තත් අන්ධමන්දල. බය උපදිනවා, තනි වෙනවා, පහළ වෙනවා, කම්මැලි වෙනවා, ඒක ආකාරයි. තම සර්වඥාන්සේ මැදේ සූත්‍රයේ සඳහන් කළා තියෙනවා මධ්‍යම ප්‍රතිපදාව වැටලා තියෙන්නේ සපහරහක් නෙවෙයි දුකහරහක් නෙවෙයි අදුක්කම සුඛ නම් වූ උපේක්ෂා වේදනාවක් නොදුක් නොසුව වේදනාවක්. ඉතින් අපි අවුරුදු 100ක් ජීවත් වුණා සමහරට කවදාකවත් නොදුක් නොසුව වේදනාව විඳිනකොට මම ඉන්නේ නොදුක් නොසුව වේදනාවක් කියලා දන්නේ නැති තරමටම සැපට පක්ෂපාතයි. ඒ නිසා සර්වඥාන්සේ ශ්‍රීමුඛේ අරින්න කොට්ටම බුදු වෙලා ද්වේ මේ භික්කවේ අන්තා පබ්බජිතේන නසේවි තප්ප යෝචායන් කාමේසු කාමසු කල්ලි කාණු දෝ මහණනි මේ අන්ත දෙකක් තියෙනවා පැවිද්දා විසින් අතහල යුතුය. මොකද මේ කාමේ හොයාගෙන යන කාමේ සුඛ ඇලී ගන්නා ගතිය කාමසු කල්ලි කාණු යෝගේ දුරු කරා. මොකද මුළු ලෝකෙම ඉන්නේ එකිනෙකා පරෙමින් එකිනට ඊර්ෂ්‍යා කරමින් මම ඔබට වැඩි ලොකුයි මට සැප තියෙනවා මම සැපවන්තයි පොහොසත් කියාගන්න දේශපාල සමාජ විද්‍යාවක. ඒ නිසා සැප ඇත්තෝ සැප ඇතයි කියන ඇත්තෝ අනික් අය යටවකත් කරගෙන කලාව පාගෙන ඉන්නවා. දුප්පත් කියන ඇත්තෝ තමයි දුප්පත් කියාගන්න ඇත්තෝ. ඉතින් අතපල්ලේ වැටිලා කුල ભેදෙන් පන්ති ભેදෙන් අධිකාරී ශක්තියෙන් තැලිලා මේ සම්පූර්ණ මානවයා මේ විෂම තත්වයකට පත් වෙලා තියෙනවා මේ අත්ත කියලා මත අනුව. එනිසා අසුතවත් පුතඥන ලෝකය තන්නිකර කාමසුකල්ලිකාණ රෝගීන්ට හැටිලා ඒ දිහාට දිවචික් කරගෙන කැරට් එක කැරට් අලි පිටපස්ස යන බූරුවෙක් වාගේ මේක දැන් වැටෙයි කිය කිය එළවෙනවා යක්. ඊට පස්සේ ආධ්‍යාත්මික ලෝකය ගත්තාම අත්ති කියලා මතාණියෝගයට වැටෙනවා. ඒගොල්ල කාමසුකල්ලියෝගයට වෛර කරනවා. වෛර කරලා තව දුක් දෙනවා. දුක් දීලා කාමසුකල්ලිකාණ යෝගී වෙදෙන ඇත්තෝ තිරසං තිරසන් සැප විඳින්නේ අපි එහෙම නැත්නම් ආධ්‍යාත්මික සැපයක් කරන්න කියලා බටේට වෛද්‍ය විද්‍යාව කියනවා සැඩොනිස්ටික් එක නැත්තම් මේ දුක් තමන්ට ඇති කරගන්නා වූ පැත්තකට යනවා. ඉතින් මේ දෙකෙන් තරවටනට අවුරුදු 29ක්ම කාමසකල්ලිකාණ යෝගයේට කුමාර සැප විඳපු අත්දැකීමක් බුද්ධ විද්‍යාව. 29 ඉඳලා 35 වෙනකන් අත්තිකිලමතාණ යෝගයට යෝග්‍ය ඒ දුක් පැත්ත විඳිනවා. මේ දෙකේ මං හිතන්නේ සරුවචනාංශට අභියෝග කරන්න පුළුවන් වෙයි කියලා ගිහි අත්දැකීමෙන්වත් සාමාන්‍ය ලෝකයක්.
විශේෂ හේතුනි සුද්ධෝදන රජුරෝ මෙයා කවදා හරි ගීගේ අතර යයි කියලා එලික් මහල්ලෙක් මලකඳක් නොපෙනෙන්න මාලිගාවෙන් එළියට යන්න දෙන්නේ නැතුව ඒ කුමරු කුමරියන්ගේ සැපසහිතව සම්මිවම්මේ සූපකින් මාලිගාවල ඉඳගෙන රාජභෝජනවලින් රන් භාජනවල මල්මත කුමාරියන්ගේ සැපයත් සැපකින්දා ඉන්දියාවේ දැන් වුණත් මහරජවරු ඉන්නේ ඒ වගේ තමයි ආයේ මේ තෙලෙන් කාලා කිරෙන් අත හොතන ජීවිතයක් ගත කර. අල්ලපු වැටේ ඉන්න මනුස්සයා කන්ට්‍ර බොන්න නැතුව ඇට සැකිල්ලක් කරලා මැරිලා ගියත් ඒක ඇතිලික ප්‍රශ්නයක්. මොකද කර්මය anu ඒගොල්ලෝ ලැබිලා තියෙන්නේ මේ අපිට ලැබිලා තියෙන්නේ මේමයි. අත්ති කිලමන්තන යෝගට යනකොටත් මේ රූපවල පේනවා පිට අත ගන්නකොට බඩ අත ගෑවෙන්න බඩ අත ගන්නකොට පිට අත ගෑවෙන්න ඔටු කකුලක් වගේ වෙනකන් අන්තිමටම ගෙනිච්චා. ඊට පස්සේ කිව්වා මේ දෙකේම නැහැ. මේ දෙකේම නැහැ මධ්‍යම ප්‍රතිපදාව තියෙන්නේ අදුක්කම සුඛ වේදනා. ඉතින් අදුක්කම සුඛ වේදනා කවදාකවත් අපිට විශේෂ ගෝචර වෙන්නේ නැහැ. මොකද අදුක්කම සුඛ වේදනාව අපට පේන්නේ කපලයි. පාළුන. තනි වුණා වගේ. රහෙන් එළවල දැම්මා. අසරණ වුණා වගේ. අනාථ වුණා වගේ. ඉතින් ඒ වෙලාවට අපි පිනවන්ට සනසන්ඩ විවිධාකාර විනෝදාංශ ඇති කරගත්ත විරද ප්‍රචාර දෝරේ ගල. අද්දකින් කියනවා මේ විවිධකක් තියෙනවා මට කියන්න මම ඇවිල්ලා දෙන්නම් සද්ද දෝන ඔයාට රූප දෝන ඔයාට ගන්ධ දෝන රස දෝන මම දෙන්න. කනට දෝරේ වක් කරනවා විවිධකක් තියෙනවා නම් කියන්න අපිට කොන්තරත් අපි බාර ගන්න දෙනවා පිටියල්ලෙන් අපිට ගතමනාවක් දෙන්න ඔයාට ඕන දේ අපි දෙන්න. ඊළඟට පහසෙන් සුඛපභෝගී යාන වාහන ඇඳ කුටුමෙට්ට හදලා පාරයිනේ මේ ගිනල්ලා තිනා මේ දැන් ගන්නේ කියලා ශෝකේශගේ කණ්ණාඩි වීදුරේ හරහා විතරයි යන්නේ. මේ ඉස්සරහ තිනාවේ පොඩි යටක් යකින් ටැග් එකක් ගහලා තිනා අන්නේ ගාන ගෙව්වපු ගමන් මේක ඕගොල්ලන්ට ගන්න. අපි ලෑස්ති කරලා තිනා ඕගොල්ලෝ වෙනින් අපි හිතලා බලලා ඔක්කොම හදලා තියෙනවා. අදහස් වලිමුත් ඕන තරම් තියෙනවා. එහෙනම් නිකමට ඔකක් කාටවකත් ස්වභාවයට යන්න දෙන්නේ. ඉතින් ඒකයි අරණ්‍යගත වෙනවා කියනකොටවත් රුක්ක මූලගත වෙනවා කියනකොටවත් ශුන්‍යාගාරගත වෙනවා කියනකොටවත් අපි එකක්ෙන් තන්න ඕනේ ඒක කරන්නේ අපි තන්ට අපි කවුරක්වත් දෙන්නේ කරලා දාගෙන වරින් මචයන් කියන අප කට්ටිය කවුරක්වත් තනි තනිම තමයි ඒක තේරුම් ගත්තේ මොකද ඒක කියවලා ඒක කඹරලා ඇති වෙයි මෙතෙන් එනකොටම වේදනාව පිළිබඳව අපි යම් ප්‍රමාණයකට දරාසියා ගැනීම හැකියාවකට ඇවිල්ලා ඒක සංවේගය කියලා අපි පොතේ සඳහන් කරන සංවේගයෙන් ආවේ. දැන් මෙතෙන් ආවට පස්සේ කොහොමද මේ ආත්මය කියන්නේ වේදනාව, වේදනාව කියන්නේ ආත්මය නැත්නම් ආත්මේ වේදනාවන්තයි නැත්නම් වේදනාව ආත්මවන්තයි නැත්නම් වේදනා ආත්මයේහි වේදනාව තියෙන. ඔය හතරමයි අපි රූපේ පිළිබඳව කල්පනා කරේ ආත්මය වේදනාවාදික සමකරණයකට රූපය ගැන කතා කරනකොට කිව්වේ පහන් දැල්ල සහ ආලෝකය වගේ දැල්ල යම් තැනක ආලෝකයේ තැන දින ආලෝකය යන දැල්ල පහන් දැල්ලටයි මේ දෙක එකයි කියලා ගන්න. එහෙම නැත්නම් ආත්මය රූප වන්තයි කියනකොට මනුස්සෙක් සහ එයාගේ හේවණල්ල වගේ ගහක් සහ එයාගේ හේවණල්ල වගේ වස්තුවක් හේවණලි වන්තයි. ගහ ඡායාවන්තයි. අපිම ආත්මයට වේදනාව එකේ හේවණල්ල වගේ පේන. එහෙම නැත්නම් වේදනාව ආත්මවන්තයි. හරියට මලක සුවඳ වාගේ. මලේ එක ලක්ෂණය තමයි වර්ණ, ගන්ධ, හැඩ කොටස් තියෙන මලේ වේදනාවත් මලේ ස්වභාවය. එහෙම නැත්නම් ආත්මයෙහි වේදනාව තැම්පත් වෙනවා නැත්නම් වේදනාවේ වේදනාවෙහි ආත්මය තැම්පත් වෙලා තියෙනවා වේදනාව කියලා කෙනෙක් කෝෂයක් විතරයි ඒක ඇතුලේ ආත්මයක් තියෙනවා කරුණක තැම්පත් කරපු මැනිකක් පාන ඉතින් අන්න ඔය විදිහට අපි වේදනාව ගැන කල්පනා කරන නිසා අපි සැප සොයාන ගමනක අම්මා කින්දේ තාත්තා අහනවා තාත්තා කින්දේ අම්මා අහනවා දෙමව් කින්දේ දරුවා අහනවා දරු කින්දේ දෙනවා විහනවා සහෝදර කින්දේ සහෝදරය අහනවා මේ මොකටවත් නෙමෙයි අපි සියලු දේ කළා මගේ සැප හෝ අපේ සැප තදා ඉතින් මේ හතරෙන් ඉන්න තාක්කල් මේ සක්කාය දිට්ඨිය මිදීමක් නැහැ කියලා අපේ ධම්ම දින තිරිනාශකේ. ඉතින් යම් කිසි කෙනෙක් මේක දැනගෙන මේ අපි අහුවෙලා තියෙන අහුවිල්ල පපගාලේ පැටුණා වගේ මකුල් දැලේ පැටලිච්ච මැස්සෙක් වගේ ඒ මන්ජොට
මඟුලෝ ඇවිල්ලා තව තවත් අඟ දමනවා වාගේ අංචෝතතා බහිචතා ජතය ජටිතෝ පජා. මේක නිසා ගැළවීමට තියෙන්නේ න අත්තාන නැත්තම් අත්තාන වේදනං අත්තනෝ සමනුපස්සති කියන එක වේදනාව ආත්මේ නෙවෙයි කියලා බලන්න කියලා පුරුදු කරනවා. නැත්තම් වේදනාවෙහි වේදනාව ආත්මවන්ත නෙවෙයි, ආත්මේ වේදනාවන්ත නෙවෙයි, වේදනාවෙහි ආත්මයක් තැන්පත් වෙලා තියෙනවා කියන මේ කාරණාව ඇති නොකරන්ට සමාදම්. එහෙම නැත්නම් ඒක ඇති වෙන වෙලාවල් වල මේකේ හරය කොහොමද කියලා බලන්න. මේක එහෙමද අපි අදහුව පමණින් එහෙමමද කියලා බලන්න මෙතෙක් බලපු සම්ප්‍රදාන කූල පාට කණ්ණාඩි අයින් කරලා වේදනාවගේ හෙළුවෙන් බලන්න. ඒක ආලවට්ටම් කරන්නේ නැතුව විපිරියාස කරන්නේ නැතුව වේදනාවදියා වේදනාවන බලනකොට වේදනාණු පස්සනයි කියලා කියනවා. මේක සරුවත්යන්ගේ බොහොම සාරල ක්‍රමයට වේදනාණු පස්සන අපේනවා වේදනාසු වේදනාණු පස්සී කියලා. වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නාසු. සැපසොයන සුදුව නෙවෙයි. දුක නැති කරන සුදුව නෙවෙයි. පූර්ව නිගම නැතුව නෙවෙයි. වේදනාවන් කෙරෙහි වේදනාවන් දක්නාසු. කය කෙරෙහි කය දක්නාසුලෝ ඉන්නවා වගේ වේදනාන් කරේ වේදනාන් දක්නාසුලෝ අපි මැරුණත් අවුරුදු 100ක් වෙනකල් මැරුවත් නොදැක මැරෙන්න ඉඩ තියෙනවා. මොකද වේදනාව එන්නකොටම ඒක වෙස් පෙරලෙක් කරනවා. අපි ඒක අහලවට්ටම් කරනවා. ඒක අපි සංස්කරණයක අංග සංස්කරණයක් කරනවා. නළුවෙක් වේදිකාවට නගින්න ඉස්සෙල්ලා එයා අංග සංස්කරණය කරනවා වගේ රූපයේ අංග සංස්කරණයට වඩා ඉතාමත්ම සූක්ෂමව වේදනාවේ අංග සංස්කරණය කරනවද මේක කෙරෙනවද කියලා බැලුවොත් ඒක වෙනම මාතෘකාවක්. අපි බොහෝ කල් ලැබැහිය නිසා දැන් මේක කරන දෙයක්ද කරන දෙයක්ද කියලා ගන්න බැරි තරමට යන නිසා මේකට කියනවා අසංස්කාරික කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති, මනෝ විඤ්ඤාති. සංස්කාර වශයෙන් මුත් අපි වේදනාව සොයාගෙන වේදනාව දෙන තැන් වලට අපි යනවා සලසුම් කරනවා කරමු. නමුත් ඒ පුරුද්ද නිසා අර කුඩල්ලත් එතට අඳුරටත් අදිනා වගේ කොට්ට උඩ තිබ්බම ඉන්නේ නැතුව වගේ අසංස්කාරිකවත් යක්. ඉතින් අපිට මේ සටන මෙහෙවන්න වෙන්නේ සංස්කාරිකව සචේතනිකව හිතාමතා සැප හොයාගෙන යන ගමන සීලයෙන් කරට. ඒක සම්ප්‍රදාන කුල යුද ක්‍රමය. අසංස්කාරික වෙන එක ගඩිල සටන් ක්‍රමයට කරා. ඇම්බුෂ්. සංගවිසිට පහර දෙන්න. මොකද ඒගොල්ලෝ නැත්තම් අපිට පහර දෙමින් පවතී. සංසාරේ පුරාට පහර දෙමින් පැවතී. ඒක නිසා ඉස්සල්ලාම කරන මේ සම්ප්‍රදාන කුලව සැපසෝයාන යන ගමනේ මේ අත් කාමසුකල්ලිකාණ යෝගයට යන්නේ නැති වෙන්නයි අපි කාමේසු මිච්ඡාචාර වේරමණී සමාධියම් කියලා සමාදන් වෙනවා. මත්තෙන් පානේදී මේ මදේර පමාදේට හේතු වෙන සුරාපාණයෙන් අපි අයින් වෙනවා. ජීවන රටාවක් වශයෙන් වැරදි ජීවන රටාවල් වලට යන්නේ නැහැ. මේකෙන් අපි අත්නෝමතිකව අන්තවාදීව පරිභෝගිකත්වයට යන එක, සුඛපභෝගිකත්වයට යන එක, අතිශෝක්ති කරන එක නතර කරන්න යම් ප්‍රමාණික තිරංග තද කිරීමක් කරනවා චීටි. මේකත් හරි වෙහෙසක්. මොකද මෙච්චර සැප හොයන්න පිරිමේ මනුසා ස්වභාවයක් ලැබිලා අපි පොහොසත් වෙලා ඉපදිලා නැත්නම් අපේ ආත්මෙ පොහොසත් වෙලා මේවා සැප මිදින එක මොකද වැරැද්ද? මේක සාධාරණයි. ඒ සැපේ අපිට කියන එක අපිට ගොඩක් ඉන්නවත් කරගන්න. නමුත් සර්වඥාන්සේ සඳහන් කරන මේ හැකියාව තියෙද්දි ඒක අතහරින එක තමයි නියම අතහැරිලා නැතිකමට අතහරින එක කවුරුත් කරන්නේ. හැකියාව තියදී අතහරින. ඒක පෙන්වන්නේ දිනුරට හැරපියා යන රජ කුසේ. රාජාව රට්ටම් විචිතම් පහයි. උත්තරම යුද්ධ කළා රට දිනන. එසේම දෙදත් නැකලා නෙවෙයි. ජීවිත පරතුරේදී රට දිනලා රටරි බාරට ගියා. එන්න අපේ රජ රෝහිතල් තියෙන මේ දිනු කරු දිනු කරට දිනු කරන්න ඕනයි කියලා ඒගොල්ලෝ ඔටුනු දෙකක් පළදිනවා. නැවතත් ඔටුනු පළදිනවා. ඒක අපිට තමයි තේරෙන්නේ මේක සුද්ධ කළා දෙන්නේ කියලා. සුද්ධ කරනවද සුද්ධෝදන වෙනවද කියලා ඒක දන්නෝ දනි. ඔව් සර්වඥාන්සේ කියන්නේ දිනු රට හැරපියා යන රජ කුසේ හයිට් එකක් කරලා සටනක් කරලා දිනනවා දෙන්න හැබැයි ආන්නේ වගේ ඒ කියනසක් සර්වචනාංශි උපත්තිර කලින් සම්ප්‍රදාන කුලෝ කියනවා පස්මහ බැලුම් කරලා
මේ ලෝකෙට ආවේ. හරි සියල්ලම දින හොඳම කොතම තමයි කරළුවම තමයි ගොබේම තමයි වැහුවේ. මෙන්න වහලා හොඳම පත්‍රය වුණ වයසේදී ඔතන. ඒකේ තැන අභිනිෂ්කම්. නමුත් අතහැරලා දැම්මට පස්සේ මොකද දෙනෙක් හිතනවා ඒක මහා විශාල ජයග්‍රහණයක් කියලා. නමුත් අද වුණත් එහෙම කීක අතහැරපු කී දෙනෙක් ජාතියට විහිළු සපේ විකාර කරන. ඒක එක විදිහක් වුණාට ඊට පස්සේ කියනවා අර ඇතුලේ අසංස්කාරිකව සිටින මේ මනෝ විඤ්ඤාති සමාදාර කියනකට මනෝ සංස්කාර චිත්ත සංස්කාර කියලා චිත්ත සඳහන් කරනවා. ඊට වචී සංස්කාර වගේක් තියෙනවා, කාය සංස්කාර වගේක් තියෙනවා. මේ සැප සොයන පැත්තට ඇදලා යනවා. අසංස්කාරිකව අවිඤ්ඤාණකෝසි. අනේ ඒක දැක ගන්නවා කියනද නම් බුදුජානකසේ සඳහන් කරනවා අනිවාර්යයෙන්ම මේ සම්මාදිට්ඨිය පහළ වෙන්න පරතෝ ഘോഷය අවශ්‍යයි. බුදු වෙච්ච එහෙම නැත්නම් ඒ ත්‍ත්තර පත්‍විච්ච කෙනෙක්ගේ උපදේශ පංචක අවශ්‍යයි. මොකද අපේ හිත ඇබ්බැහියට දුවන්නේ සැප සොයන. දුක්ඛ කාලකණිකම, දුක්ඛ පරාජය, දුක්ඛ කර්ම රෝගයක්, දුක දුරු කළ යුත්තක් කියලා තමයි අපට අම්මල තාත්තලා උගන්වන්නේ. ගුරුවරු උගන්වන්නේ හැම විෂයෙම උගන්වන්නේ. බුදුහාමුදුර විතරක් කියනවා ඔබ යම් ප්‍රමාණයකට අභිෂ්ක්‍මණයක් කරලා අන්ත සුඛෝභෝගී වෙන්නේ නැතුව අන්ත අත්තිකිලමතාණ වෙන්නේ මධ්‍යම ප්‍රමාණයට ඇවිල්ලා මේ දුක පිළිබඳව දුක කිනක වැරදි වේදනාව පිළිබඳව මධ්‍යස්ත දැකීමක් ඇති කර ගැනීමට කටයුතු කරනකොට වේදනාව කියන්නේ ආත්මය කියලා ගන්නත් එපා, ආත්මය වේදනාවන්තයි කියලා ගන්නත් එපා, වේදනාව ආත්මවන්තයි කියලා ගන්නත් එපා. මේ ආත්මයෙහි වේදනාව කියන එක මලක සූඳක් වගේ තියෙනවා කියලා ගන්නත් එපා. ඉතින් මේක හොඳටම අදාළ වෙන්නේ නැත්නම් මේ ධම්මසින්න සිරින්නාසේ කතාව හොඳටම අදාළ වෙන්නේ දැනටමත් ගිහි කී අතහැරලා නැත්නම් දැනටමත් භාවනාවට පෙළඹිලා කාය අනුපස්සනාවෙත් යම් පරිචයක් ඇති. නැත්නම් පස්සම් බයං කාය සංකාරං කියන විදිහට කාය සංසිඳවා ගන්නා තරමට ආණ්ඩුමට්ටු කරගත්ත, මේචල් කරගත්ත, ආම්බාං කරගත්ත කෙනාට මේක බොහෝම මිහිරියාවක් තියෙනවා. මදුපින්ඩිකයක් වාගේ කියලා කියනවා, මීවදයක් වාගේ කියලා ඥානවන්තයාට ඒක තේරෙනවා. ඉතින් මේක තේරුම් ගැනීම සඳහා ආනාපාන සති සූත්‍රය වගේ ගත්තොත් ඒක ඉතින් පෙන්ලා තියලා තියෙනවා. අපි වාඩි වෙලා ආනාපාන සති හෝ පිම්බීම හැකිලිම හෝ එහෙම නැත්නම් කය සම්බන්ධ කරගත්ත ධාතුමනිස්කාරයක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් දිට්ඨිපොට්ටාස භාවනාවක් වෙන්න පුළුවන්. ඒක හොඳට කීකරු කරගත්තයි කියලා හිතමු. අමාරු දෙයක් නමුත් අවස්ථාව හෙච්චර ගත්තයි කියලා. ඒතර පස්සම් බයන් කාය සංඛාරං කියලා හොඳටම ආසස් ප්‍රසාසි ගුරුසු අවස්ථාව, සූක්ෂම අවස්ථාව, අති සූක්ෂම අවස්ථාවට පැවිල්ලා කලබලනවා. මේක මේ වේදනානුපස්සනාව පුහුණු කිරීම සඳහා අවශ්‍ය මූලික අවශ්‍යතාවයක් කියලා. මේකද හිත කලබල වුණොත් අපිට රූප ධර්ම ගවන් කළා, නාම ධර්ම යන්න වෙන්නේ, කායනුපස්සනාව ගවන් කළා, චිත්තානුපස්සනාවට වේදනාට යන්න වෙන්නේ නැහැ කියලා දැනගෙන කායනුපස්සනාව සංසිඳන වෙලාවේ එතෙන්දී ඔය කලින් ඊයේ සති කියපේ තමයි තියෙන්නේ මේ කය කියන්නේ ආත්මය නෙවෙයි, ආත්මයෙහි කයස්ති කයේ ආත්මය තියෙනවා නෙවෙයි, කය ආත්මේ කායවන්ත නෙවෙයි කියලා ඒ කය ගිනි පළච්චාව නොයි පළච්චාව කියලා එක් බලාගෙන හිතියොත් තේනවා මේ ආසස් ප්‍රසවාස කය නැත්නම් කය සංස්කාර අඩුමලංශයේ ආසස් ප්‍රසවාසයේ නැහැ කියන තැනට ආවත් ජීවිතේ කිසි අඩුවක් නැතුව පැවැත්ම තියෙනවා. ඇත්තම අනිත් පැත්ත යන්නේ කවි වෙලාවක හරි අපිට පුළුවන් වුණොත් ආනාපාන සතිය හොඳටම ගෙවන් ගන්න එතන තමයි මුළු ජීවිතේම පිරිච්ච ගතිය. සන්තුෂ්ටි කරගතිය. මේකට කියනවා සාසන සම්පත්තියක් කියලා. අනේ එතෙන්දී ගියාට පස්සේ විතරක් අපිට ආරාධනා කරන්න පුළුවන්. නැත්නම් බලාපොරොත්තු වෙන්න පුළුවන්. මේ වේදනානුපස්සනාව කොහොමද කරන්නේ කියලා. ඒ නිසා පස්සම්බය කාය සංකාරම් කියන එකට හුන්ත මෙරිච්ච කම කියන. හැමදාම පරියන්කේ හරියන හරියන වෙලාව ගිහිල්ලා පුරුදු කරපු කෙනාට ඊගාට බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ පීති පරිසංවේදී අසසිල් සාමීති සික්ඛති, සුඛ පරිසංවේදී අසසිල් සාමීති සික්ඛති. හරියන කම්මැලිකම, නීරස ගතිය, පාඩු ගතිය, බය ගතිය, අසත්න ගතිය දැක දැක දැන දැන ඉවං කරලා ගෙවිච්ච ආනපානේ හරි කමක් නැහැ. හිත අරමුණු කරගෙන දුවට යන්න පටන් අරගත්තොත් කුලවේ ගිය ආශාන්තර වහතර නැගලා අහස සමපරපාවේ ගත්තා වගේ යන්න ගියොත් අර
හම්බ වෙච්ච දුක් කරදරවල ප්‍රමාණය හැටියට හම්බ වෙච්ච අසරණ කතිය, බය කතිය, නිදිමත කතිය, පාළු කතියට සාපේක්ෂව සැප වේලවන කතිය, ප්‍රීති සුඛයක් පහළ වෙන්න පටන් ගන්නවා. මේවා වේදනා. ඒ කියන්නේ වේදනා ඉස්සලා දුක් වේදනා පෙන්නනා ඒක හරහා ගියොත් සද්ධාවෙන් කුසල ඡන්දෙන් බුදුහාමුදුරු කෙනේ සද්ධා මේ මේ ඇදහිල්ලෙන් ඉදිරියට ගිය සීලවන්තව අධික සුඛයක් වෙයි. ඒක ප්‍රීති සුඛ වශයෙන් කරන සමහරට ප්‍රීති ප්‍රසද්දි සුඛ වශයෙන් තුනට කඩලා පෙන්වන වෙලාවක් තියෙනවා. ඉතින් මේකෙදි හොඳ කයේ සුව සේවාවක් සිදුයි. අන්නේකෙදි අර දුකට කනකාටුවට කම්මැලිකමට නීරසකමට නිදිමත ගැතියට සුස්මදකින් කියන්නේ නැතුව මේ භාවනාවේ හම්බ වෙන ප්‍රීති සුඛයන් පිළිබඳව ආඩම්බර වෙන්නේ නැතුව. ඒකත් හරි අමාරු තැනක් මේ කතා කරන්නේ. ඉස්සරහට ගියොත් ඒක නැවතත් කියන්නේ නෑ. ගියොත් පමණක් චිත්ත පරිසංඛාර චිත්ත සංස්කාර පරිසංවේදී කියලා වේදනා සංඥා දෙක චිත්ත සංඛාර කියලා කියන්නේ මේ දුත්‍ය අපිට උසාවට හම්බ වෙනවා ධම්ම දින සෙරිනාතෙම කියනවා. චිත්ත සංඛාර කියලා කියන්නේ මනෝ සංඛාර කියලා කියන අදහස් කරන වේදනා සංඥා දෙක වේදනාවේ තිරේ ඇරලා හෙළුව පෙන්වන්න පටන් ගන්නවා. මෙතෙක් කල් අපි දැක්කේ ආලවට්ටම් කරපු අර සැප වේවා දුක නොවේවා කියන ආකල්පගත වෙච්ච වේදනාව දැන් ඉස්සරහට තමන්ට දකින්න පුළුවන් වෙනවා. අපි ආසල්පසාසේ සංසිඳෙව්වත් නැතත් කැමැති වුණත් නැතත් ජීවත් වෙන තාක් දිගට වේදනා සාගරයක අඩිය තමයි ඉන්නේ. මේ කන් පංචස්කන්ධය කියන දෙතිස් කුණපයක් වගේ තමයි අපි ඉන්නේ වේදනා සාගරයක අඩිය. හැම වෙලාවෙම විඳවන විඳීම කියන වචනේ ගන්න තියෙන්නේ විඳවන සංසාර කියන්නේ විඳවිල්ල. අපි හිතනවා මේ විඳවිල්ලේ රජ්ජුරුව සැපේ ඉන්නවා, රටවැසිය දුකේ ඉන්නවා කියලා. දීමපිය සැපේ ඉන්නවා, දරුව දුකේ ඉන්නවා. දොස්තරල සැපේ ඉන්නවා, ලෙඩ දුකේ ඉන්නවා. ගුරුවරු සැපේ ඉන්නවා, ගෝලියෝ දුකේ නැහැ. එකම ඔරුව තමයි, එකම බෝට්ටිය තමයි කියන්නේ. එක පෙත්ත කපලා සීළු දිනාම ඉන්නේ සමාකාර දුක. ආර්යනාන්සලාගේ පුතග්ජනගේ විරස තමයි ආර්යනාන්සලා එක දැනගෙන ඒකට අඬව ගන්න. ඉෂාද වෙනකන් අඬන්න යන්නේ. දන්නවා මේ නිසා ආයෙනම් මේ සංසාරේ ඕනේ නැහැ. උපත්ති ලැබුව හැම කෙනාටම මේ වේදනාව තමයි තියෙන්නේ. අපි හිතනවා මේ වේදනාවේ ලෙඩ වෙච්ච නිසා, විෂ බීජ නිසා, අපි හිතනවා මේ ලෙඩ වේදනාව ආවේ මානසික රෝග නිසා, අල්ලපු කෙනෙකුන් යහුණියම් කරපින්දා, ආණ්ඩුව හොඳ නැති නිසා, වැස්ස නැති නිසා, අවුව වැඩි නිසා, පරිසරයේ දූෂණය වෙච්ච නිසා, ඕසෝන් ලේයර් එක නැති වෙච්ච නිසා, ඩොලර් එක නැකපු නිසා, පෙට්‍රෝල් ගණන් ගිය නිසා, යකඩ ගණන් බැහැපු නිසා. තරවචාසිකන හතර මහා භූතයන් මත වේදනා කතාපත්තන්නේ. අපි මේ ආත්මවාදී වේදනාව ආත්මවාදී කරන්න හදනවා කියලා කියන්නේ මේ වේදනාව කාටද හේතු කරන්නේ. ඒ මොකද මවන්නේකොට මොකද වේදනায় කියලා. ඕනම කෙනෙකුට දොස්තර කෙනෙක් කිව්වොත් එහෙම බර දැන් කැන්සර්යක් තියෙනවා කියලා එතනසම ඇහින්නේ ඇයි හෙන්න ලහන්ට මට මේ කාලේ. ඒ මට මෙච්චර බින්කම් කරන මෙච්චර දන් දෙන මෙච්චර මේ තෙල් ගාලා ඉස පීඩා කොණ්ඩ වැදුම් මං මෙන්න පොලේ මේ ගෑනිට මං එපාලු දැන් කියනවානේ මට මොකද මේ වේදනාව. පොල්න ගස් නැගලා පොල් කඩලා ගාලා දුන්න මං මෙන්න පොලේ මේ ගෑනිට මං එපාලු දැන් මෙච්චර බින්කම් කරමු මට මොකද. ඕනම දුකක් කරදරයක් ආපුවම කියන්නේ අල්ලමු gedit යන්නේ නැතුව මොකද අපි gedit කරන්නේ. ඒගොල්ල කියනවා මේක අනිවාර්යෙම අරක නිසා මේක නිසා කවදාකවත් මේ පැමිණෙන්න ඕන එකක් ආවි. ලෝකෙින් ඔබගේ යුක්තක් වෙන්නේ නැහැ කියලා මේ පැමිණි දුක් පැනිරහයි කියලා සිංහලයේ කියනවා බොහෝම වටින වචනයක්. අද කාලේ සිංහලයන්ට නිකන් බුදු අප්‍රසිද්ධයක්. ඒ පැමිණි දුක් පැනිරහයි කියලා දන්නේ නැති කෙනා එම වෙලාවෙම දුකට හේතුවක් හොයනවා ආත්මීය හේතුවක්. ඕක තමයි මේ සතුටවලදී දෙයන්න හතරේ විමල්ලට දාන්නලා. නමුත් හොඳට බලුවොත් පේනවා මේ අසම්භයක් ආය සංඛාරං ගිහිලා චිත්ත පරිසංවේදී වේදනා සංඥා දෙක හෙළුවේ ආලවට්ටක් නැතුව ස්වභාවයෙන් වෙදී බලනකොට පේනවා නිත්‍යෝම මේක විඳිනවා නැත්නම් විඳව අනේ විඳවිල්ල දරා ගැනීමේ ශක්තිය හැම කෙනාටම තියෙනයි කියලා සතුටින්සි කියනවා. බුබ්බඩය, කම්මැලිය, ශරීරය අසකරන මනුෂයා, ජීවිතය ගැන අසකරන මනුෂයා ඒක වෙනකොට ක්ලාන්ත වෙනවා. අඳහව ගන්න. බය වෙන්න.
ඇයි මට මේක වෙන්නේ කියලා කියනවා. නමුත් මේක පිළිගන්න තරම් පෞරුෂත්වයක් ඇති කරගන්න. පිළිම කායන පස්සන හොඳ ශක්තියක් ඇති කරගන්න සත්‍ය සමාධිය ඇති කරගන්න. මම මේ ඊගා පාඩම් පන්තියේ යන්නම් වේදනාන පස්සන තමයි ඊගාට කියන පාඩම් පන්තිය. ඒක වේදනාන පස්සනවනේ. අන්න ඒකට මේ ප්‍රශ්නපත්‍රෙන්නේ බෑ විභාග පාඩම් කරනවා. මේ විභාගෙට හුරු වෙන්නේ. පාඩම් ප්‍රශ්නපත්‍ර ගන්න හුරු වෙනවා. ඒ ප්‍රශ්නපත්‍ර එනකොටම ඒ කාලා කණ එකක් වත් මේ විශ්ව කවදාකවත් හදාගන්න. ආහදීම් බලනකොට තමයි මේ වේදනාව තේරෙන්න පටන් අරගන්නේ. මේ වේදනාව බොහෝ විට ආනාපානේ කරනකොටම තේරෙනවා ආශ්වාස ප්‍රශ්වාසයක් මැද තියෙන හිස්තනේ අල්ලන්න බැරිද කියලා. සැපක් හෝ දුකක් කියලා කියන බින්දින්න බැරි මොකද්ද වින්දනයක් තියෙනවා අපිව මායා කරනවා. ආන්දයවල් වල්පතකක් තාසි අදුක්කම සුඛය හැම ආශ්වාස ප්‍රශ්වාස දෙකක් මැදම තියෙනවා. එදිනේ නෝදා ගන්න බෑ. ඒකට ඒක කලක්. මොකද කරන්නේ කියලා හිතනවා. වමෙන් නැගිටවල දකුණට සක්මණේ යනකොට සත්‍ය කියන මොකක් මොකක්ද අල්ලගන්නේ? ඇට ස්පර්ශ කරගන්න දෙයක් නැති. ස්පර්ශය නැතුව සත්‍ය පවත් ගන්න පුළුවන් කියලා කවුරක්වත් හිතන්නේ නැහැ. හිතන්නේ සත්‍ය පවතින වින්දනයක් අත්‍යවශ්‍යයි. වින්දනයක් තිබුණා නම් සත්‍ය පවතින. ඒක තමයි භාවය කියලා කියන්නේ භවනෙත්‍ය කියලා කියන්නේ. අන්න කවදාහරි ආසස් ප්‍රසවාස දෙක තියෙන ගැප් එක වගේ ආසස් ප්‍රසවාස නොදැනි දැනීමක් නැතිව තියෙන තැන අවතින සතිය ආලම්භිත සතියක් වගේ. එල්බෙලා තියෙන මොකේද කියලා කියන්න බෑ. අන්න ඉතින් එනකොට යම් කිසි කෙනෙකුගේ සීලේ දුර්ලභමක් තියෙනවා නම් හිතනවා මට මේ කාලකන්තමාවේ සීල වැඩිලා කියලා. යම් කිසි කෙනෙකුට සර්වඥාන්සේ පිළිබඳ ධර්ම පිළිබඳ සංඝයා පිළිබඳ සැකයක් තියෙනවනම් එතකොටිනවා මම මේ ශ්‍රද්ධාව නැති නිසා මට කියනවා කියලා. ඉතින් තමන්ගේම අඩුපාඩුවක් හෝ අනුන්ගේ අඩුපාඩුවක් හොයන නිසා බුදුහාම කියන කලින්ම බුදුහාම කියන ශ්‍රද්ධාව ධර්මයේ කියන ශ්‍රද්ධාව සංගත වෙන්න බෑ. ඇති කරගන්න සීලක පිළිතණ්ඩ කායනපසනාත් කරලා අන්තිමටම ගිහිල්ලා මේ වේදනාව දකිනකොට මේක මානව ගතියක් හිතක අත්‍යන්ත ලක්ෂණයක් කොහේ ගියත් ගැලවෙන්න බැරි දෙයක් කියලා බාරගත්තොත් වේදනාව අපි බාරගන්නේ මේ නම් කරන්න බැරි වර්ගයේ වේදනාවක්. සපක් නැති දුකක් නැති නිකාම් කණුවිත්තක් නැගෙන වගේ නිකාම් ටීවී එකේ ඩොට්ස් වැටි වැටි තියෙනා වගේ නිකාම් වතුර කඩකට වැස්ස වැටෙනකොට උද මතු පිට නලියන වගේ හොරි පිපෙන්න වගේ අබ පුපුරන්න වගේ කොයි වෙලාවෙත් ඉස්සුඹලන්න වෙලාවක් ස්පාසුවක් විතර නොතබා නැගෙන ගැතියක් තියෙනවා. වින්දනයක් තියෙනවා. ආහනේ වේදනාව දුරට මට අයිතියක් නෙමෙයි මේක මානව මනසේ මූලික ලක්ෂණයක්. මේකට කම්මැලි වුණොත් අපි සැප හොයන්නේ. මේක පිළිගත්ත දවසේ ඊතර ගියා වගේ අම්මගේ ඔලක්කට ගියා වගේ අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි සැප ගන්න. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි නිර්මාණශීලී වෙන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි ප්‍රගතිශීලී වෙන්නේ. අපි මේක ප්‍රතික්ෂේප කරනකන් තමයි ඉසුඟු නැතුව පරිශන කරන්නේ. මේක බාහිරගත දවසේ සියලු බර හදන්න කොට හදාගන්න. මේක මත ඉඳලා දැප ලැබෙයි ඉඳලා දුක් ලැබෙයි එකක් සාතික වේ. ඔය සැප දුක් දෙක එකතු කරලා පැත්තකට කිරුවොත් දවස ගත කරන ඉඳන් 5ක්වත් එක මිත්‍ර වෙනවා. ඒට 95ක් අපි ඉන්නේ අදුක්කම සුඛ වේදනාවේ අඳුරන්නේ නැති නිසා ඉන්නකොටම ඉඳ කෙනින් ගන්න. මොකක්hari හැලුමක් හදලා මොකක්hari හැල මේ විනෝදාංශක විනෝද ගමනක් යනවා පතක් පොත්තරක් කියවනවා පොතක් කියනවා කතා කර කර ඉන්නවා චුවින්ගම් එකක් හදනවා වීදි බොනවා සිගරට් බොනවා කතා කර කර ඉන්නවා. මොකද මේ අදුක්කම සුඛ වේදනාවේ තියෙන මේ ගති අපිට පේන්නේ කොම් වෙච්ච පාඩු වෙච්ච එනිසා සැප දුක් දෙක ගිවං කරලා ලැබෙන මේ අදුක්කම සුඛ වේදනාව අදුගාණේ ආස්වාද ප්‍රසවාස දෙක අත්තරමැද අත්දැකීමෙන් හෝ එතන ආස්වාද ප්‍රසවාස ගිවං කිරීමෙන් ලැබෙන වේදනාවක් නැහැ කියන තන නොසලී බලා සිටීමෙන් ලැබෙන ඊ අත්දැකීම සාධික කරගත්තොත් අපිට තේරෙයි උපත්ත්‍යත් එක්කම මේ නිවන අපිට එක තිබිලා තියෙනවා සදාතනිකව කරලා තියෙන එක ප්‍රතික්ෂේප කරලා තියෙනවා. අලුතෙන් තරවන දෙයක් නෑ දිනන තිබුණ දැන් කියන්නේ. ඉහිල ඇස් ඇටි ඇටිට බාර ගන්න. ඉතින් සර්වඥාන්සේ සඳහන් කරනවා යම් කිසි කෙනෙක් මේක නොදැන අසුතවත් පුද්ගලයන් කල්යාණ සද්ධර්මයේ අහලා නැහැ, කල්යාණ මිත්‍රව දැකලා නැහැ, කල්යාණ මිත්‍රයන් අනු හැසිරලා නැහැ, ආර්යයන්වසලා දැකලා නැහැ, ආර්යවාසය හැසිරලා නැහැ, දැනුම නැත්තම්
මේ වෙලාවේ ඉන්න වෙලාවේදී සැපක් බලාපොරොත්තු වෙනවා. සැප ඉන්නකොටම සැප දිහාට අපි යන්නෙම රාගානුසීනිත. සැපේ මොනවද හරි ලස්සන. සැප වෙන්නේ මොනවද හරි ලස්සනයි සැපේ රාගානුසයක් ඇති කරන නිසා අපි මන්මත් වෙනවා. නමුත් සැප යනකොට දුකක් ඇති කරලා තියෙන බව අපිට දැක ගන්න බැරි වෙනවා සැප කියලා අහු රාගානුසී නිසා. නමුත් සැප වේදනාවක් යනකොට දුකයි කියන එක ඕනම කෙනෙකුට හත්කින් ඔප්පලා පෙන්වන්න පුළුවන්. ඒක ධම්මදින තියෙන ආංශික සඳහන් කරනවා. මේ ධම්මාචෝයේ වේදනා ඛණ්ඩකේ සඳහන් කරනවා. ඒ වෙනුවට දුකක් ආපුවාම දුකේ තියෙන පැහැදිලි පාඩක් ගින්නකොටම දකින්න පටන් කියන හැඟීමෙන් නිසා ප්‍රතිගානුසේනවා. අපි අන්ධබන්ධ වෙනවා මන්මත් වෙනවා. නමුත් දුක් වේදනාවේ යනකොට සැපක් එනවා කියන එක දැක ගන්න බැරි වෙනවා. මොකද අපි හිත ආවේශගත වෙනවා. ඒ නිසා සැප වේදනාවක් එනකොට තියෙන සැපත් යනකොට තියෙන දුකත් එකතු කරලා දෙකට බෙදුවා. දුක් වේදනාවක් එනකොට තියෙන දුකත් යනකොට තියෙන සැපත් බෙදලා එකතු කරුවත් දෙක එකක්. නමුත් සැප වේදනාවේදී රාගානුසය නිසා අපට ඇත්ත හැටි පේන්නේ නැහැ. දුක් වේදනාවේ ප්‍රතිගානුසය පේන්නේ නැහැ. ඒ නිසා කවදා හෝ මේකේ ගණ්ඩ හරයක් නැහැ කියන එක තේරෙන්නේ අදුක්කම සුඛයේදී අදුක්කම සුඛ වේදනාව වෙනකොට මෝහානුසය. අවිජ්ජානුසය නෝ ඒක මගහරින්න අපි උත්සාහ කරනවා. ඒ නිසා ධම්ම දින තිරණාති කියන අවිජ්ජානුසය. මතින් මුවා වෙලා වැහිලා තියෙන මේ අදුක්කම සුඛ වේදනාව වෙනකොට මේක අදුක්කම සුඛ වේදනාව කියලා දන්නවනම් සැපයි. නොදන්නවනම් දුකයි. එසා පුතජන කොච්චර දෝ සැප විඳින්න පුළුවන් අදුක්කම සුඛ වේදනාව දාතු පුරා විඳිනවා එයාට පින් එක පාළුවක්. තනි ගතියක්. ඒකාකාර ගතියක්. අසන්න ගතියක්. කාලකන්න තමයි. පුතජන මෙච්චර මේ වේදනානුකම්පස වේදනා ඛණ්ඩයෙන් උගන්නන්න හදන්නේ මේක අපි උපත්යෙන්ම ලැබිච්ච සැපක් නොදැනුවත්කම නිසා සැප සොයන තකතිරුකම නිසා අදුක්කම සුඛේ උඩට සැප හොයන්න ගිහිල්ලා දුක් කොටක් දාගෙන ඒකත් නැති කර ගන්නවා නිසා කවදා හෝ අදුක්කම සුඛේට එනකොට ඒක මම කියා ගන්න යන්නේ නැහැ මගේ කියා ගන්න යන්නේ නැහැ ඒයි සැප තියනවා කියන්න යන්නේ නැහැ මොකක්වත් නැහැ ආත්මයක් පිළිතන දෙන අඳුම ඉඩකඩ තියෙන අදුක්කම සුඛේ අවාසනාවට වෙලා තියෙන්නේ අපි ඒක ප්‍රතික්ෂේප කරනවා එනිසා මෙතන දින භාවනාවක් නෙමෙයි සම්මාදීතිය. එහෙම නැත්නම් යොන්සොමනිස්කාරය. නමුත් භාවනා කිරීමේදී සර්වඥාන්ත පෙන්ලා දෙලා තියෙනවා මෙන්න මේකට යන්න නම් ඉවසන්නයි. සැපේනකොට අධික ආස්වාදයකටපත් වෙලා අධිකප්තියකටපත් වෙලා යුවණින් කටියක් නෑ මට විතරයි කියලා දුක්ඛන්දන පරවම්බන කරන්න යන්නත් එපා. භාවනාවේ වේදනාවක් ජීවිතයේදී යම් වේදනාවක් ආරණ්‍ය සීනාසන වින්නකොට යම් දුකක් වේදනාවක් ආවම ඒක අසවලා නිසා යාවේ මේක නැති කරන්න ඕනේ කියලා ඒකට වහ වැටිලා ඒකට ප්‍රතික්‍රියා කරන්න යන්නත් එපා. ඔකොයි දෙකත් වෙනස් වෙනවා. පටිච්චසමු පන්නම් කය ධම්ම වය ධම්ම. ඒක ඉවර වෙනකම් බලන්න බැරි නිසා ඒ මනුස්සයාට වෙලා තියෙන හැම බලාගන්න මනුස්සයෝයි සක්කුමක් නැහැ, හැඟීමක් නැහැ. මේකට වහා ක්‍රියාත්මක වෙන්න ඕනේ කියලා අහස කොජ තමයි. දෙවෙන තැනින් සත්‍යපත් කරගන්න. මානසික ආතතියක් බවට පත් කළා ගානව කට්ටිය කියන කටීන කට්ටිය ගානව මේකත් ගා ගන්න කියලා. ඉතින් එහෙම කෙනෙක් ළඟ ඉන්නකොට බල්ලොත් එක මුදිය ගත්තම මැක්කොත් එක නැගිටින්න ඕනේ වගේ පැවිස්සීලාම තමයි. අපි ඒ කියන්නේ තිබ්බා මේ අදුකම සුක වේදනා දන්න කෙනාට යා කොච්චර ගෑවත් කොච්චර ගා ගත්තත් අපි මේ බුදුහාම කියපු දෙයක් නේ කරන්නේ. ධම්මදින තෙරින්නා කියපු දෙයක් නේ කරන්නේ කියලා පුළුවන් තරම් අර අදුක්කම සුඛ වේදනා බෝ වෙන තාලෙට අදුක්කම සුඛ වේදනා සිප ගන්නද ගන්න තාලෙට අදුක්කම සුඛ වේදනා ගෙදර බවට පත් කරගන්න. සැප දුක කියලා කියන්නේ හොරි කුෂ්ඨ දද වගේ කල්පනා කරලා අර මධ්‍යම වේදනාවට යන්න පටන් අරගත්තොත් උගෝදෙනෙක් හිතන්නේ ඒක නිකන් බය අදුකමක්. නෝන්ජල්කම සමාජයට මුහුණ දෙන්නේ නැහැ. පස්ස විභාලා සමාජශීලී නැතුව ජීවිතෙන් පැන යන්න හදන ගතියක් එනම සරුවත්තරනාංගෙන් කියන්නේ නැහැ කොහොමද ඒ නිසාම සරුවත්තරනාංගෙන් කියන මේ පරීක්ෂණය කරන්න නම් කොහොමඩක්වත් අරගෙන ගත වෙන්නේ කියලා කොහොමඩක්වත් රුක්ක මූලගත වෙන්නේ කියලා කොහොමඩක් ශුන්‍යාකාරගත වෙන්නේ කියලා හැබැයි රුක්ක මූලගත වුණා ශුන්‍යාකාරගත වුණා තරණේගත වුණා මේ පැහැදිලි දර්ශනේ නැත්තම් අර පැහැදිලි දේ පොරොත්තු දා ගන්න ගතිය අනාකූල ප්‍රවාහය ආකූල කරගන්න ගතිය තමයි කෘතඥ කල්‍යාණ සත්පුරුෂයන් දැකපු ආර්යනාථලා දැකපු කෙනා එවැනි
තැනක වුණත් පැහැදිලිව පෙන්ලා දෙනවා කවුරු අනාගත්තත් කවුරු ගාගත්තත් අනාගාමි වෙන්න පුළුවන්. අනාගන්න කට්ටිය අතර නම් ඉන්නේ කියලා අනාගාමි වෙන්න පුළුවන්. ඒ නිසා වේදනා ඛණ්ඩය නැත්නම් වේදනානුපස්සනා නැත්නම් වේදනා චෛතසිකයේ අවබෝධ කෙරුවොත් ඥානවන්තයෙකුට වේදයක් මේකේ තියෙන ප්‍රතිවේදයක් මේකේ තියෙන්නේ කෙටි මාවතක් තියෙනවා. ඒකයි අද පවා ලංකාවේ වේදනානුපස්සනා ඉක්මන් කරන ඒක කරගෙන යන භාවනා ක්‍රම මත විලා තියෙන්නේ. ඒකට යන්නෙම ඥානවන්තය. ඥානවන්තය කියලා හිතන්න. අද පැටලෙන්න සමාන පස්තාවක් තියෙනවා. මොකද කානුපස්සනා පිළිබඳව අර මූලික දැනුම අලුත් කරගන්න නැතුව ගියොත් මේක පැටලෙන්නේ. ඒ නිසා වේදනානුපස්සනා පිළිබඳ මේ තියෙන දැනුම් සම්භාරය මම හිතන්නේ කිසිම ආගමක කිසිම විශේෂ ශාස්ත්‍රයක මෙච්චර ලස්සන ප්‍රස්තාරකට ඒ චීදී බෞද්ධයා කොච්චර දෝ මේ සැප වෙන ගමනක අනුකුත් එක්කත් එක්ක හටන් කර කර සැප හොයන්න උත්සාහ කරලා තිනවා. මෙච්චර උප්පත්තියෙන් හම්බෙච්ච මේ අදුක්කම සුඛ වේදනාවේ මධ්‍යස්ථ වේදනාවේ නැත්තම් මේ පමණ දන වැරඳීමේ සහ ප්‍රයෝජනේ සලකලා පාවිච්චි කිරීමේ සහ උපයෝගීතාවයේ තරම දන්නේ. මොකද අපි අද ඉන්නේ අනේ පරිවෘත්තියේ ඉඳලා අපහු ප්‍රයෝජනේ සලකලා ඉන්න තැනකට. කෘතිම දේවල් වෙනුවට ස්වභාවික පොළොවේ උපන් දේවල් ආහාරයට ගන්න තැනට එන තැනක ඉන්න නිසා මේ බණ ලංකාවේ තමයි කාටත් වැදගත් වෙනවා. දැනගත්තොත් ඒ මනුෂයාට ලැබිච්ච අදුක්කම සුඛයේ බුද්ධ විඳින්මින් නිවන් ලැබ කෝක සැප කෝක වෙතත් මේ ජීවිත ජීවත් කරවන්න පුළුවන් පරිසරයක ලක්ෂණ එකක් නෑ. චිත්ත දූෂණයකටපත් වෙනවා. එදෙන්න ලේසි නෑ. මොකද ඒක යන්නේ අපේ මතිමතාන්තවලට විරුද්ධයි. කුච්ච අසුකම් වලට විරුද්ධයි. අපේ පෞෂත්වයට විරුද්ධයි. මේ සමූහයක් එකතරා මේක ඇති කරගත්තොත් ළඟට එන කාටත් හොඳ බෝවෙන් දෙයක් වඩපත් වෙනවා. එනිසා අපි අතුරත මේක ඇති කරන්න සරණ ගතිය බාහිරටත් කවුරුත් එක බෙදලා හදාගෙන ධර්මයේ වෙනුවෙන් ඒකට අපකප වෙලා කටයුතු කරොත් නිස්සස්ස බණක් වේ. කාටත් පරිශීලනය කළ කර හැකි යතන ප්‍රමණට අධ්‍යක්ෂය හැකි නිස්සස්ස බණක් වෙනවා. අනේ ඉවෙනි ධර්මතාවයක් වෙනස මා ධර්ම දේශනා කිතු ආසනාව වේවා කියන ප්‍රාර්ථනාවේ ධර්ම දේශනා මෙතන නතර කරනවා. සියලු දිනාටම සනසිමුදා වේවා කියලා ප්‍රාර්ථනා.